Sattinga adhira kasilam dhamma
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොග්ගදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනභිජ්ජා භික්ඛවේ ධම්මපදං අග්ගඤ්ඤං රත්ත්‍ඤ්ඤං වංසඤ්ඤං පුරාණං අසංගිඤ්ඤං අසංගිඤ්ඤ පුබ්බංන සංකීයතින සංකිස්සාති අප්පටිකොට්ඨං සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤූහි තීති ගරු කටයුතු මේ ස්ථානයේ වැඩ නොසිටියත් අන්තර්ජාලය හරහා මේ වැඩසටහනට සහභාගි වෙනවා ඇති අපේ අතිපූජනීය ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ඒ මහානායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ඒ වගේම නන්ද හාමුදුරුව ඇතුළු ඒ වැඩ සිටිනා වූ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ විහාරස්ථානයේ පින්කම් මාලාවක් ආරම්භ වෙනවා. ඒ ආරම්භ වන ධර්ම දේශනාවල මුල්ම දේශනාවට
මේ පින්වතුන්ට ඉතා වටිනා සූත්‍රයක්. ඒ සාරාංශ කොටස, සූත්‍රය අන්තර්ගත සාරාංශ කොටස මුද්‍රණය කරලා ලබා දීලා තියෙනවා. සූත්‍රයේ නම ධම්මපද සූත්‍රයයි. මේ ධම්මපද සූත්‍රය අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ චතුත්තක නිපාතේට. මේ සූත්‍රයේ සුවිශේෂී භාවයක් ත්‍රිපිටකය තුළ තියෙනවා. එය ගිහිහා පැවිදි ඕනම ශ්‍රාවකයෙකුට බුදුහාමුදුරුවන්ගේ සත්‍ය දේශනාව පැහැදිලි කිරීම, ධර්මයේ පැහැදිලි කිරීම සාරාංශව අන්තර්ගත කරලා තියෙනවා. අපි අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මස්කන්ධය 80,000ක් කියලා. 80,000ක් ධර්මස්කන්ධය දේශනා කරා. මේහා ප්‍රමාණවත් විශාල ධර්මයක් දේශනා කරන්නට හේතු වුණේ උන්වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදී තමන් වහන්සේට මුණ ගැසුණා වූ ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ඒ මානසික මට්ටම් අනුවයි. මේ 80,000ක් ධර්මස්කන්ධයේ කෙටි කරලා පද හතරකට ගොනු කරපු අවස්ථාවක් තමයි මේ ධම්මපද සූත්‍රයේදී දකින්න ලැබෙන්නේ. දැන් කවුරු හරි ශ්‍රාවකේ මේ දේශනා කරන ධම්මපද සූත්‍රයේ ඇතුළත් වන දහම් පද හතර, පද හතරක් ගැන පැහැදිලි කරනවා. ඒ පද හතර තමයි අනබිජ්ජා, අව්‍යාපාද, සම්මාසති, සම්මා සමාධි. මෙන්න මේ දහම් පද හතර තමයි අන්තර්ගත කරන්නේ. මේ දහම් පද හතර තමා තුල එක මොහොතකට ගත්තොත්, මේ දහම් පද හතර ඉගෙන ගැනීම නෙවෙයි, මේ දහම් පද හතරෙන් පැහැදිලි කරන ධර්මය මොහොතකට තමන් ගත්තොත් එතන ආර්ය වංශය අන්තර්ගත වෙනවා කියලා තමයි මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. ඒ පිළිබඳව විස්තරයක් මේ සූත්‍රයේ මුලින්ම දේශනා කරනවා. මේ පින්වතුන්ටත් ඒක කියෝ ගන්න පුළුවන්. චත්තාරි මානී භික්කවේ ධම්මපදානි අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤානි. මේ විදිහට මේ දේශනා කරන්නේ මහණෙනි, අග්‍රයයි වටිනා අග්‍ර කොටස, නැත්නම් ශ්‍රේෂ්ඨ කොටස විදිහට සලකන්න පුළුවන් ධර්මයක් තමයි මේක. ඒ වගේම පැරණිම වූ ආර්ය වංශය මේකයි. ඒ වගේම අලුත් දෙයක් නො වූ, බැහැර නොකරන්නටද පෙර බුදුවරයන් විසිනුදු පැහැර නොකළා වූද, ඒ කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ පමණක් නෙවෙයි, මේ විශ්වයේ පහළ වෙච්ච සියලුම බුදුහාමුදුරුවෝ අත්හැරියේ නැති ධර්ම පද හතරක් තමයි මේ ධම්ම පද හතර. ඒ වගේම අනාගතයේ පහළ වෙන සියලුම බුදුවරයන් වහන්සේලා අත්හරින්නේ නැති ධම්මපද හතරක් තමයි මේ ධම්මපද හතර. ඒ වගේම කවුරු හරි කෙනෙක් ශ්‍රමණ, එහෙම නැත්නම් පැවිද්දෙක් ඉන්නවද, අධ්‍යාත්මික වශයෙන් යම්කිසි ප්‍රගතියක් ලබලා ඒ සියලුම පැවිද්දෝ ගරහන් නැති දෙයක් තමයි මේ ධම්මපද හතර. ඒ වගේම නුවණැත්තෙක් ඉන්නවද මේ ලෝකේ, ඒ නුවණැත්තන් විසින් ගරහන් නැති වචන හතරක්, ධම්මපද හතරක් තමයි මේ ධම්මපද හතර. ඔය විදිහට මේ ධම්මපද සූත්‍රයේ අන්තර්ගත දහම් කරුණු හතර, ධර්මතා හතර විශේෂණ පද ගණනාවකින් බුදුහාමුදුරුවෝ මුලින් පැහැදිලි කරනවා. එච්චර වටින දෙයක්. ඒ වටින්නේ ඇයි? 80,000ක් ධර්මස්කන්ධය කැටි කරොත් මේ තුල අන්තර්ගතයි. මේ වචන හතර තුල අන්තර්ගතයි. මෙවැනි වචන කීපයක අන්තර්ගත බුදුහාමුදුරන්ගේ ධර්මයට කියනවා ආර්ය වංශය, නැත්නම් ආර්ය වංශ. මෙවැනි දේශනා ආර්ය වංශ දේශනා කියලා ශාසනය හඳුන්වනවා. එහෙමනම් අපිට ලැබෙන ත්‍රිපිටකයේ ලැබෙන ආර්ය වංශ දේශනා අතුරින්
ප්‍රධානම් පෙළේ අරිය වංශ දේශනාවක් තමයි මේ ධම්මපද සූත්‍රය කියන එක. ආර්ය වංශයට අයතු වෙන්නේ. ඇයි ඒ ආර්ය වංශය නැත්නම් අරිය වංශය කියලා පැහැදිලි කරන්නේ? අරිය වංශය කියලා පැහැදිලි කරන්නේ මේ දහම් කරුණු හතර මේ වාඩි වෙලා ඉන්න සදහවතෙක් හෝ තමන්ගේ ජීවිතයට එක මොහොතක් ගත්තොත් හතරම ගන්න ඕන. හතරම එක මොහොතක් ගත්තොත් ඒ ශ්‍රාවකයා ඒ මොහොතේ ආර්ය වංශයට ඇතුළත් වෙනවා. දැන් සාසනික වශයෙන් ආර්ය වංශයට ඇතුළත් වෙන්නේ සෝවාන් වීම. එහෙනම් වෙනත් විදිහකට මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සෝවාන් ආදී මාර්ගඵල ලාභීන්ගේ මෙන්න මේ ධර්මපද හතර අන්තර්ගතයි. කුමක්ද ධර්මපද හතර? අනබිජ්ජා, අව්‍යාපාද, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ කරුණු හතර ඉගෙන ගැනීම නෙමෙයි මේ කියන්නේ. තමා තුළ පිහිටිය මොහොතක් තියද ඒ පිහිටිය මොහොත ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිච්ච මොහොතක් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච මොහොතක් වෙනවා. ඒ වගේම පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින මොහොතක් වෙනවා. එහෙම නැත්නම් පංචස්කන්ධ උපාදානයේ අතහරපු මොහොතක් වෙනවා. ඒකයි මේ ආර්ය වංශය කියන්නේ. දැන් එහෙමනම් මේ බණහන අපි මේ ආර්ය වංශයට අයිති නැහැ. එහෙනම් මේ දහම් පද හතරේ අන්තර්ගත ධර්මතා හතරම අපි ළඟ පිහිටන්නේ. දැන් මේ පින්වතුන්ට අද දවසේ හෙට දවසේත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රය පැහැදිලි කරලා දෙන්නයි. අද දවසේ පැහැදිලි කරලා දෙනවා මේ පින්වතුන් ළඟ මේ තමන්ගේ ගෙවූ ජීවිතය, ගත කරපු ජීවිතය අතීතයේ නෙවෙයි, මේ මිනිස්සෙක් වෙලා ඉපදිලා දැන් වෙනකන් ගත කරපු ජීවිතය තුළ මේ දහම් පද හතරෙන් කීයක් අන්තර්ගත වෙලා තියෙද, කොයි වෙලාවේ දේව අන්තර්ගත වෙනව නම් තියෙන්නේ. ඒ වගේම මේ දහම් පද හතරේ තියෙන තමන්ට දෛනික ජීවිතයට යම්කිසි සම්බන්ධයක් තියෙන ධර්මකාරණා මොනවාද, සාමාන්‍ය ජීවිතයේදී තමන්ට නොලැබෙන ධර්මකාරණා මොනවාද, මෙන්න මේ ටික අපි අද දවසේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ධම්මපද හතර ගත්තොත් අනබිඥා අව්‍යාපාද මේ කියන ධම්මපද දෙක මේ පින්වතුන්ගේ ජීවිතය තුළ සමහර විට ලැබෙනවා. හැබැයි හුඟක් අවස්ථාවල් ලැබෙන්නේ. නමුත් යටින් තියෙන ධම්මපද දෙක සම්මා සති සම්මා සමාධි එහෙම ලැබෙනවා කියලා ලැබුණා කියලා පැහැදිලි කරන්න අමාරුයි. නමුත් අනබිජ්ජා අව්‍යාපාද කියන මේ ධම්මපද දෙක නම් මේ හැමෝටම ලැබුණ නෑ කියනද සාක්ෂි නෑ. ලැබිලා තියෙන අවස්ථා පහු කරලා තියෙනවා. දැන් එහෙමනම් දැනගන්න වෙනවා මේ ධර්මයට අනුව අනබිජ්ජා අව්‍යාපාද කියන්නේ මොකක්ද? මේ අනබිජ්ජා අව්‍යාපාද කියන්නේ මනුස්සයන්ගේ වෙන්න පුළුවන් සංසාරගත ඕනම සත්වයෙක්ගේ සංකල්පනාවල ඇතිවන කුසල පාක්ෂික ධර්මතා දෙක. සංකල්පනාවල ඇතිවෙන ධිට්ඨිය තුළ ඇතිවෙන එක නෙමෙයි. වචනය තුළ ඇති වෙන දෙයක් නෙවෙයි මේ අනබිජ්ජා අව්‍යාපාද. කායික ක්‍රියා තුළ දකින්න හම්බෙන එකක් නෙවෙයි අනබිජ්ජා අව්‍යාපාද. සිතුම් පැතුම් වල හටගන්න දෙයක්. සංකල්පනාව. මේ සංකල්පනාවල සංකල්පනා ස්වરૂප දෙකක් මිනිසයන්ට අයිති. කුසල සංකල්පනා හා අකුසල සංකල්පනා. එතකොට කුසල සංකල්පනාවල අන්තර්ගත දෙක තමයි අනබිජ්ජා අව්‍යාපාද කියන්නේ. නමුත් මිනිසයන්ට වැඩියෙන් ඇති වෙන්නේ සංකල්පනාවල ඊට විරුද්ධ දේ. අකුසල සංකල්පන.
ඒකට ධර්මානුකූලව හඳුන්වන්නේ අභිඥා ව්‍යාපාදයි. එතකොට අභිඥා ව්‍යාපාද ව්‍යාපාද කියන්නේ ඒ සංකල්පනාවල ඇති වෙන ස්වરૂප දෙකක්. සිතුම් පැතුම් වල හටගන්න දෙයක්. ඒ අභිඥා ව්‍යාපාද කියන දෙක අකුසල පාක්ෂිකයි. අකුසල. අකුසල් 10ක් ධර්මයේ දේශනා කරනවා. අභිඥා ව්‍යාපාද කියන්නේ 8වෙනි අකුසලය හා 9වෙනි අකුසලයයි. කුසල් 10ක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරනවා. ඒ කුසල් 10ේ 8වෙනි කුසලය හා 9වෙනි කුසලය අනභිජ්ජා හා අව්‍යාපාදයි. තවත් විදිහට මේ පින්වතුන් මේකම ඉගෙනගෙන තියෙනවා වෙන ක්‍රමවලට. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා හරි. මේ නෙක්ඛම්ම අව්‍යා නෙක්ඛම්ම අවිහිංසා දෙක එකතු කරපුවාම තනි වචනයෙන් කියනවා අනවිජ්ජා. ඒතර නෙක්ඛම්ම සංකල්පනා අවිහිංසා සංකල්පනා දෙක එකතු වුණාම තනි වචනෙන් කියනවා අනවිජ්ජා. එහෙනම් ඒවා සිතුම් පැතුම් නැත්නම් සංකල්පනාව. දැන් මේ පින්වතුන්ට තමන්ගේ ජීවිතයේ තුල මේ ධම්මපද හතරෙන් ඔන්න ඔය දෙක තමයි පිළිහිටන්න පුළුවන් සාමාන්‍ය. මිනිසෙක් වෙලා උපදිනකොට මේ දෙක උරුම වෙලා උපදිනවා. මොනවාද ධර්මතා දෙක? අනවිජ්ජා අව්‍යාපාද. හැබැයි මිනිසෙක් වෙලා ඉපදුනාට කාටවත් කිසිම මිනිසෙකුට උරුම නැහැ. සම්මා සති සම්මා සමාධි. මනුස්සකම තුල සම්මා සති සම්මා සමාධි ඉබේ හටගන්නේ. නමුත් මනුස්සකම තුල, මනුස්ස හිමිකම තුල, මානව හිමිකම තුල ඉබේ හටගන්න පුළුවන් අනවිජ්ජා අව්‍යාපාද. දැන් ඒකට විරුද්ධව තියෙන අකුසල පාක්ෂිකව සංකල්පනා දෙක තමයි අභිජ්ජා ව්‍යාපාද. දැන් අපිට වැඩියෙන් ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාදයි. මේ පින්වතුන්ට මේ බණ අහනකොටත් මේ මෙන්න මේ ධර්ම හතර ඇති වෙන. විතක අනභිජ්ජා, විතක අව්‍යාපාදා. තවත් විතක අභිජ්ජා, තවත් විතක ව්‍යාපාද. මේ හතර දෝලණය මේ සංකල්පන. නමුත් අපි සලකන කාමාවචර කුසල් ආමිෂ පින්කම් වලදී දැන් මේ බණහන එක ආමිෂ පින්කම. මේ බණහනෝ වගේ ආමිෂ පින්කම සිදු කරන වෙලාවේ පැයක් බණහනකොට ඒ පැය තුල හටගත් අනවිජ්ජා හා අව්‍යාපාද ප්‍රමාණයයි ඒ පැය තුල හටගත්තේ අභිජ්ජා හා ව්‍යාපාද ප්‍රමාණයයි ගත්තොත් මේක වැඩි ගුණයක් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ අනභිජ්ජා අව්‍යාපාද වලටයි. එහෙනම් ධර්මයේ සඳහන් කරනවා ආමිෂ පින්කම් කරනකොට වැඩිපුර හටගන්නවා අනභිජ්ජා අව්‍යාපාද. ඔන්න මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක්. දැන් තිරිසන් සතෙකුට මෙහෙම ආමිෂ පින්කම් කියලා જાතියක් කරන්න එහෙම බෑ. දැන් මිනිස්යන් පුළුවන්. දැන් මීට පෙර බුද්ධ වන්දනාව කරා. ඒක ආමිෂ පින්කම. දැන් වෙනත් ආගමික වෙන ආගම්වල ඒ මිනිස්යන් ඒ සදහවතුන් ඒගොල්ලෝ අදහන දෙවියෝ වන්දනා කරනවා. ඒකත් ආමිෂ පින්කම. ඒ වන්දනාව තුලත් ඒ මිනිස්යන්ට ඇති වෙන්නේ වැඩිපුර අනභිජ්ජා අව්‍යාපාද. ඒ වන්දනාව සිදු වෙන කාලේ. දැන් කිසිම ආගමක් අදහන් නැති මිනිස්සෙක් වුණත් අඩු ප්‍රතිශතයක් අඩු ප්‍රමාණයක් හෝ
මේ අනභිඤ්ඤා අව්‍යාපාද හට ගන්නවා. දැන් මේ පිංවතුන්ට උනත් තමන් දන්නේ සාමාන්‍ය දන්න කුසල් කරනවාටත් කරනවා වගේම නොදන්න තැන්වලදී සමහර විට මේ මනුස්සත්වයේ හින්දා අනභිජ්ජා අව්‍යාපාද කියන මේ ධර්මතා දෙක පිහිටනවා. ඒක මනුස්ස ගුණයක්, මානව හිමිකම. දැන් උදාහරණයක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන මංගල සූත්‍රයේ තියෙන මෙන්න මේ මංගල කරුණු මුල් මංගල කරුණු 30 විතර වෙනකම් දැන් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් පිදියුත්තම් පිදීම වගේ කටයුත්තක් කරනකොට පිදියුත්තම් පිදන්න පන්සලේ විතරක් නෙමෙයි මේ පින්වතුන් යෙදෙන්නේ. ගෙදර දොරේදීත් වැඩිහිටියන් පුදනු, වැඩිහිටියන්ට වන්දනාමාන කරනවා, දෙමාපියන්ට වන්දනාමාන කරනවා. ඒ වගේ තැනකදී ඒක ගෞරවයෙන් කරනවා නම් ඒ ගෞරවයෙන් කරන අවස්ථාවේ සංකල්පනාවල ඇති වෙන්නේ අනභිජ්ජා අව්‍යාපාදයි. ඒක තමන් දැනගත්තා නැතත් ගෞරවයේ තියෙනවා නම් වැඩිහිටියන්ට දෙමාපියන්ට ගෞරවයෙන් වන්දනවන එතන ඒ වෙලාවේ සංකල්පනාවල හටගන්නේ ඔය කියන ධර්මතා දෙකයි. හැබැයි ශනිකෝ නැති වෙන්න පුළුවන්. ඒ වගේම බුද්ධ ධාරස සංඝව දූදරුවන්ට සංග්‍රහ කරන දෙමාපිය ළඟ හටගන්නේ අනභිජ්ජා අව්‍යාපාදයි සංකල්පනාව. මාතාපිත උපට්ඨානං කියන තැන හටගන්නේ අනභිජ්ජා අව්‍යාපාදයි. මේක මනුෂ්‍යයන්ට උරුම දෙයක්. මේක ආගම් ભેදයකින් එන එකක් නෙමෙයි. මනුෂ්‍යයන්ට උරුම දෙයක්. කරනවා නම් මේවා. ඒ වගේම දානංච ධම්මචර්යාච දානාදී දේවල් කාට හරි දෙනවනะ දුගියෙකුට හරි දන් දෙනවනะ එතන තියෙන්නේ අනභිජ්ජා ව්‍යාපාද. ඒ වගේම ගෙදර දොරේ අනාකුලාච කම්මන්තා කියන තමන්ගේ ඒ අනුකූලව සිදු කරන කර්මාන්ත ඒ තමන්ගේ උපන් කුලයට ගැලපෙන්නකෝ එහෙනම් එහෙම නැත්නම් ධර්මයට ගැළපෙන්න කරන රැකී ආරක්ෂාදී දේවල් දිහා බැලුවම ඒ තැනදී මේ අනභිඤ්ඤා අව්‍යාපාද අවංකව කරනවා නම් තියෙනවා. හට ගන්න පුළුවන්. හැබැයි ඒක ඒ කරන පුජ්‍යලයාගේ තියෙන මානසික ස්වરૂපය මතයි මේව හටගන්නේ. දැන් එහෙම බලනකොට ධර්ම සාකච්ඡා කිරීම, බණ ඇහිම, එතනින් ගියාම පැවිද්දන්ට සැලකීම, දන් දීම, ඥාතීන්ට සංග්‍රහ කරන ඔය හැමතැනම මේ මිනිස්යන්ගේ සංකල්පනාවල හටගන්න ප්‍රබල ධර්මතා දෙකක් තමයි අනභිජ්ජා අව්‍යාපාද කියන්නේ. එහෙනම් මේ ධම්මපද හතරෙන් මනුස්සත්වයේ තුලින්ම මිනිසයාට උරුම වෙලා තියෙනවා දෙකක්. හැබැයි ওই දෙක පවත්ව ගන්න මිනිසයාට හැකියාවක් නැහැ. හුඟක් අයට මේ දේවල් කරන්න ගිහිල්ලත් ආමිෂ පින්කම් කරන්න ගිහිල්ලත් බහුතර වෙලාවට බොහෝ විට හටගන්නේ ඒ පින්කමේ තියෙන අනභිජ්ජා ව්‍යාපාද වෙනුවට අභිජ්ජා ව්‍යාපාද කියන අකුසල් ස්වરૂපයයි. සංකල්පනාව අකුසලයි. මේ අභිජ්ජා කියන්නේ ඇලීමයි. මනසේ සංකල්පනාවල ඇතිවෙන ඇලීම් ස්වરૂපයයි. ව්‍යාපාද කියන්නේ සංකල්පනාවල ඇතිවෙන ගැටින් ස්වરૂපයයි. එතකොට තමන්ගේ ජීවිත කාලයේදී බැලුවම ගෙදර ඉන්නකොට ওই දෙකෙන් වැඩියෙන් ගෙවන්නේ වැඩි කාලයක් ගෙවන්නේ අභිජ්ජා ස්වરૂපයක් හෝ ව්‍යාපාද ස්වરૂපයක. මේක තමයි අපිට තියෙන නර්ග. නමුත් අහම්බෙන් අනභිජ්ජා අව්‍යාපාද මනුෂ්‍යයන්ට ඇති වෙනවා. අහම්බෙන් ඇති වෙනවා. මනුෂ්‍ය හිමිකමක් ඒක. තව දෙයක් මෙතෙන් දැනගන්න ඕනේ. මෙන්න මෙතන තමයි ධර්මයේ රහසක් තියෙනවා. මේ සංකල්පනවල අනභිජ්ජා අව්‍යාපාද දෙකෙන් එකක් කොයික හරි තියෙනවා නම් එතන දුක නැහැ.
ඒ මොහොතේ දුකක් නැහැ. ඒ අනවිඥා අව්‍යාපාද වලින් අනාගතයේ දුකක් හදන්නේ නැහැ. ඒකින්ද මේ ධම්මපද දෙක ඉතාම වැදගත්. එහෙනම් දුක නැත්තේ කොහෙද? අනවිඥා අව්‍යාපාද තියෙන තැන දුකනේ. දුක තියෙන්නේ කොහෙද? අවිඥා ව්‍යාපාද තියෙන තැන. ඒකයි මේ බුදුහාමුදුරුවෝ මේ ධම්මපද හතර අග්ගඤ්ඤයි රත්ඤ්ඤා ඔය ආදී විශේෂණ පද වලින් දේශනා කරන්නේ. මේ ආර්ය වංශයයි කියන්නේ ආර්ය තත්වයටපත් වෙන්නේ දුක නැති තැන අවබෝධ වෙලා. එහෙනම් දුක නැති තැනක තියෙන සංකල්පනා වල හැටි තමයි අනවිඥා අව්‍යාපාද. එතකොට මේ කුසල් අනවිඥා අව්‍යාපාද බිහි කරන්නේ කම්මස්සගතා සම්මාදිට්ඨියෙන් තමයි අපිට. මේ වෙලාවේ මේ පින්වතුන්ට මේ බණ අහනකොට සතුටක් තියෙනවා නම්, බණ ඇහිම සතුටක් නම් ඒකට පුරුදු වෙන්න ඕනේ. බණ අහලා සතුට වෙනකොට ඒ බණ අහන වෙලාවේ තියෙන්නේ අනවිඥා අව්‍යාපාද. ඒක බිහි කරන්න උදව් වුණ දිට්ඨිය, ඒ සංකල්පනාව ඇති කරන දිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය බිහි කරන කුසල් මූලය බුදුහාමුදුරු දේශනා කරනවා අලෝභ අද්දේස අමෝහයි. එහෙනම් දැන් අපිට මේ මුළු ධර්මයේම සම්පින්දනයක් මේ පද හතර තියෙන්නේ. අපිට අවශ්‍ය ටික විතරක් අපිට තේරෙන ටික විතරක් සාකච්ඡා කරනවා. ඒක තමන්ට ඉදිරියේ කරන වැඩ කටයුතු කරන පින්කම් ආදී දේවල් සාර්ථක කර ගැනීම සඳහා. එහෙමනම් අනවිඥා අව්‍යාපාද බිහි කරන මූලය අලෝභ අද්දේශ අමෝහ කියන කුසල මූලයයි. ඒ වගේම අවිඥා ව්‍යාපාද කියන අකුසල පාක්ෂික ටික බිහි කරන මූලය ලෝභ දේශ මෝහ කියන අකුසල මූලයයි. අතන කුසල මූලය, මෙතන අකුසල මූලය. දැන් මුනිලුම් පන්තක් කරාම අවිඥා අනවිඥා කියන ගුණය සංකල්පනාවක මේ මොහොතේ තියෙනවා නම් මේ මොහොතේ දුක නැහැ. කිසිම සතෙකුට දුකක් තියෙන්න බෑ. කොයි වගේ අවස්ථාවකද? අනවිඥා සංකල්පනාවක් තියෙන මොහොතක. ඒ වගේම කිසිම දුකක් තියෙන්න බෑ සතෙකුට. මනුස්සයට විතරක් නෙමෙයි සංසාරගත සියලුම සත්තුන්ට මේ. කිසිම සතෙකුට දුකක් තියෙන්න බෑ අව්‍යාපාද සංකල්පනාවක් තියෙන මොහොතක. තව බුදුහාමුදුරුව මේ ධර්මයේ තියෙන රහස් හොයලා පෙන්වලා දීලා තියෙනවා. නමුත් මේ මොහොතෙන් ඇතිවෙන අනවිඥා සංකල්පනාවක අනාගතේ කවදාවත් දුකක් ඇති කරන්නත් බෑ. අනාගතේ දුකක් ඇති කරන්නත් බෑ අනවිඥා සංකල්පනාවලට. වර්තමානයේ දුකක් තියෙන්නත් බෑ. ඒ වගේම අව්‍යාපාද කියන සංකල්පනාව ගත්තොත් ඒක හිතේ ඇති වෙන එකක්. මේ පින්වතුනි දැනුත් ඇති වෙන. ඒක හින්දා එතනත් අවිහිංසා අව්‍යාපාද කියන සංකල්පනා කොහෙද තියෙන්නේ? ඒ තියෙන මොහොතේ දුක නැහැ. එතකොට අනාගතේ දුක නිර්මාණය කරන්නේ නැහැ. සැපක් නිර්මාණය කරනවා. නමුත් මෙහෙම නැහැ. අනික් අකුසල් මුල් වලින් ඇති වෙන සංකල්පනා දෙකේ අවිඥා ව්‍යාපාද. මේ ඕනම් මොහොතක ව්‍යාපාදයේ තියද එතන දුකයි. වර්තමානයේ දුකයි. ව්‍යාපාදයේ ඇති වෙන සංකල්පනාව තියෙන තැනම දුකයි. ඒකම ව්‍යාපාදයේ තියෙන තැන වර්තමානයෙන් බිහි කරන සාංශාරික ස්වરૂපයත් අනාගතයේ දුකයි. එහෙනම් ව්‍යාපාදයේ කොහෙද, ව්‍යාපාද සංකල්පනාවක් කොහෙද ඇති වෙන්නේ? ඒ ඇති වෙන මොහොතේ සංසාරගත සත්‍යයට දුක ප්‍රත්‍යක්ෂයි. වර්තමානයේ විතරක් නෙමෙයි දුක තියෙන්නේ, ඒක විපාකයක්. අනාගතයටත් ගෙන්නේ විපාක වශයෙන් දුකමයි. හැබැයි ඊට වෙනස් වෙනවා.
අභිජ්ජා කියන එක. අනභිජ්ජා කුසල් පාක්ෂිකයි, අභිජ්ජා කියන්නේ අකුසල් පාක්ෂිකයි. අකුසල් මුල් වලින් අභිජ්ජා කියන එක හදන්නේ. අභිජ්ජා කියන්නේ යමකට ඇලෙනවා. මේ අභිජ්ජා වැඩ කරන්නේ කාම ලෝකයේ පමණයි. රූප ලෝකයේ අභිජ්ජා කියන ඒවා නැහැ. කාමාවචර ස්වરૂපය, කාමාවචර සංකල්පනාවක් නේ අභිජ්ජා. අභිජ්ජා කියන්නේ කාම ලෝකයේ දෙකට ඇලීමයි. මෙතන අර අනභිජ්ජා වල තියෙන පිරිසිදුකම නැහැ. ඒ කියන්නේ අනභිජ්ජා සංකල්පනාවක් මේ මොහොතේ ඇති වෙනවද, එතන දුක නැහැ. ඒකෙන් ඇති වෙන සාංශාරික විපාකයක් දුක නැහැ. අනභිජ්ජාව. අභිජ්ජා හිම නෙවෙයි. අභිජ්ජා ඇති වුණොත් සංකල්පනාවල ඇති වෙන මොහොතේ දුක නැහැ. මේක තමයි වංචනික ස්වરૂපය. අභිජ්ජා ඇති වෙන මොහොතේ දුක නැහැ. හැබැයි අනාගතයේ ඒකේ විපාකය පූර්ණ දුක. ඒකයි අකුසලිය කියන්නේ. දැන් අකුසලිය කියලා ධර්මයේ හඳුන්වන්නේ වර්තමානයේ සැප වෙලා අනාගතයේ දුක වෙන එකත් අකුසලයක්. වර්තමානයේ දුක ප්‍රකට වෙලා අනාගතයේ දුක කියනවනම් ඒත් අකුසලිය. එතකොට වර්තමානයේ දුකම විද්‍යාමාන වෙලා අනාගතයේ දුක කියන සංකල්පනා ස්වરૂපය තමයි ව්‍යාපාද කියන්නේ. ඒක අපිට උරුමයි. ඒක මේ බණහන කොටත් තියෙනවා. මේ බණහන කොටත් හට ගන්නවා ව්‍යාපාද කියන අකුසලිය. ඒක වර්තමානෙම දුකයි. ඒක ඇත්තද කියලා බැලියෙ. දැන් කොච්චර හොඳින් ආශාවෙන් ගෞරව බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ඔයගොල්ලෝ බණ ඇහුවත් ඔය වාඩි වෙලා ඉන්නකොට කකුල රිදෙනවා නා, කොන්ද රිදෙනවා නා, ඒකට කැමැතිද අකමැතිද? කැමැති නෑ. කැමැති නැති තැනට ඇති වෙන්නේ ව්‍යාපාද. නැත්නම් ඔය වාඩි වෙලා ඉන්නකොට රිදෙන තැනට කැමැති වෙන්න පුළුවන්කම මිනිස්සුන්ට නෑ. මොකද ඉරියව්ව හින්දා මිනිස්සයන්ට ව්‍යාපාදේ හටගන්නේ. ඒක මානව හිමිකම. දෙවියන්ට නෑ මේ. දෙවියන්ට ව්‍යාපාදේ ඔහොම හටගන්නේ. අපේ ශරීර කොටස රිදෙනකොට ව්‍යාපාදේ හටගන්නවා. ඒ හටගන්න වෙලාවේ දුක. නමුත් ඒකේ අනාගත විපාකයක් දුකක්මයි. මොකද ව්‍යාපාදයේ වර්තමානයේ දුක ගේනවා, විපාකයක් දුක වෙනවා. අභිඥා හැම නැහැ. වර්තමානයේ සැප පෙන්නනවා, රවට්ටනවා, අනාගතයේ දුක ගේනවා. දැන් මේ දෙක තේරුම් ගත්තා නම් අපිට උරුම වෙච්චේ වැඩියෙන් හැමදාම ජීවිතයේ තියෙන්නේ අභිඥා ව්‍යාපාදයි. අහම්බෙන් ඇති වෙනව මනුස්සකම තුල අනභිඥා අව්‍යාපාද. එතකොට අභිඥා හටගන්නේ මොහොතේ ව්‍යාජ සැපක් පෙන්නනවා. ව්‍යාජ සැප. නමුත් ප්‍රතිඵලය සාංසාරිකව දුකක්. ව්‍යාපාදයේ හටගන්නේ මොහොතේ ඒ දුකේ සත්‍ය ස්වરૂපේ මොහොතෙම පෙන්නනවා. ඒ වුණාට ඒකට ව්‍යාපාදයේ හටගත්තම විපාකයක් තවත් දුකක්මයි. ඒ සංකල්පනා දෙක ස්වરૂපය දෙක හතරක් තියෙනවා. ඒ ස්වરૂප හතරෙන් අපිට උරුම වැඩියෙන් හටගන්නේ අභිඥා ව්‍යාපාද. දැන් මේ දේම බුදුහාමුදුරු දේශනා කරනවා තව සරල කරලා බලත් තැන්වලදී. මෙන්න මේ වගේ ගාථාවල් අහලා තියෙනවා. කාටක් පාඩම් තියෙනවා. මම හිතන්නේ ගිය අවුරුද්දෙත් මම ඒ ගාථා දෙකේ මේ ධර්මශාලාවේ බණ කිව්වා. දැන් බුදුහාමුදුරෝ පෙන්නනවා ධම්මපදයේ පළවෙනි ගාථාව. මනෝ පුබ්බංග මා ධම්මා.
මනෝ සෙට්ටා මනෝමියා. මනසාචේ පසන්නේන. භාසතිවා කරෝතිවා. තතෝ නං සුකමං වේති ඡායාවනපයි. ඒ වගේම දෙවෙනි ගාතාවෙන් පෙන්නනවා මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. තතෝ නං සුකමං දුක්ඛමං වේති චක්ඛංව හතෝපද. මේ දේශනා කරන්නේ මේ කාරණා දෙක ගැනමයි. මනසාචේ පසන්නේන මනස ප්‍රසන්න කරලා ලැබෙන සංකල්පනා එක විදියක් අපි සිතුම් පැතුම්. මනස දූෂේලා ඇති වෙන සංකල්පනා නැත්නම් සිතුම් පැතුම් තවත් විදියක්. එන මේ සංසාරගත ඕනම සත්වයේගේ මනස ප්‍රසන්න කරන කාරක දෙක මොකද්ද? අනවිඥා ව්‍යාපාදයි. ඒ වගේ මනස දූෂ්‍ය කරන කාරක දෙක මොකද්ද? අවිඥා ව්‍යාපාදයි. එතකොට වර්තමානයේ යම්කිසි කෙනෙකුට මනස ප්‍රසන්න කරලා සංකල්පනාවල අනවිඥා අව්‍යාපාද ඇවිදිලා ඒකෙන් බිහිවෙන කායික ක්‍රියාවක් හෝ වාචික ක්‍රියාවක් සැපය කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වනවා. ඕක තමයි සැපය. ඒක තමයි කුසලය. ඒක අනාගතේට තමන් පසුපස්සේ එන්නේ හිම නැල්ල වගේ. ඡායාව අනපායි. එහෙනම් ඡායාව අනපායිනි කියලා එන්නේ මොකද්ද මේ? එන්නේ අනවිඥා සංකල්පනාවෙන් වර්තමානයේ ඇතිවෙච්ච ධර්මතාවයයි. කර්මයයි. එහෙම නැත්නම් අව්‍යාපාද සංකල්පනාවෙන් වර්තමානයේ ඇති වෙන දේ අපි පස්සේ එන්නේ හිම නැල්ල වගේ. නමුත් අපි පස්සේ අභිඥා වලින් ඇති වෙච්ච සංකල්පනාව එන්නේ හරක පස්සේ කරත් එන්න වගේ. දුකක් ගියේ. දුක ඉන්නේ පස්සේ. ව්‍යාපාද සංකල්පනාවෙන් මනස දූෂ්‍ය වෙන එකක් ඒකත්. එතෙන්නුත් ඇති වෙන්නේ අනාගතය හරක පස්සේ කරත් එනවා වගේ දුක්ඛ විපාකය. එහෙනම් මේ මනස ප්‍රසන්න කරන්නේ කවුද? මෙන්න මේ කාරක දෙකයි. අනවිඥා අව්‍යාපාද. දූෂ්‍ය කරන්නේ කවුද? අවිඥා ව්‍යාපාද. එහෙනම් තවද දේවල් බැලුවොත් දැන් මේ පින්වතුනුත් අද වර්තමානයේ අහන හරි වචනයක් තියෙනවා. කවුරුත් මහන්සි වෙනවා මේ මේක පුරුදු වෙන්න විවිධ උපක්‍රම යොදනවා. නමුත් දැනගෙන නෙමෙයි හුඟක් අය කරන්නේ. දැන් මයින්ඩ්ෆුල් කියලා එකක් වචනයක් භාවිත කරනවා, ඉංග්‍රීසි වචනයක්. නමුත් කවුරුවත් දන්නේ නැහැ මේ මොකද්ද මේ. නමුත් හැමදාම එහෙම කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මනස සම්පූර්ණ වෙන්න ඕනේ. මනස සම්පූර්ණ වෙන දේ මොකක්ද? අනවිඥා සංකල්පනා හෝ අව්‍යාපාද. එහෙනම් ඔය ලෝකයා හොයාගෙන තියෙන මනස පූර්ණ වෙන්න කරන දේවල් ගැන බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ මේ විදිහට තමයි. දැන් සතිය පිහිටවන්න කියලා දේශනා කරා. දැන් හොයනවා ක්‍රම. මේ කරලා කරගන්න ඕනි මොකද්ද? කරගන්න ඕනේ තමන්ගේ සංකල්පනාවලට අනවිඥා හෝ අව්‍යාපාද ඇති කර ගැනීමයි. මේවට ඉතින් වැඩමුළු කරනවා හුඟක් අය. නමුත් බුදුහාමුදුරුවෝ ගෙදෙද්දිත් මේක වෙන වග දේශනා කරලා තියෙනවා. ඒක දන්නේ නැහැ. වැඩමුළුවක් අස්සේ යනවා අනවිඥා අව්‍යාපාද හොයාගෙන. තේරුණානේ? ඒක තමයි බෞද්ධයන්ට අද වෙලා තියෙන දේ. මොකද මේ ධර්මයේ ගැන නොදන්නකම. දැන් මෙන්න මෙහෙම අපිට තියෙනවා හානි ටිකක්.
මේ ඉගෙන ගන්න දැන් මම මේ පළවෙනි දේශනාවේදී පැහැදිලි කරන්න යන්නේ අනවිද්‍යා ව්‍යාපාද හා අපේ ජීවිතය අතර සම්බන්ධයයි. ඒක නිකනුත් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා. ලැබිච්ච එකේ වටිනාකම ගන්න වෙන පුහුණු වලින් නෙවෙයි ඉබෙත් ලැබෙනවා මේක. පුහුණුවෙන් ලබා ගන්න පුළුවන් ඊට වැඩිය වටිනා දෙයක් තියෙනවා. ඒවා සම්මා සති සම්මා සමාධිය. ගෙදෙද්දි නිකන් ඉඳලා හොඳ චර්යාවක් ගත කරලා හොඳ සීලයක් රැකලා දෙමාපියෝගේ ආදීපෝ ඒ ಗುಣධර්ම ආරක්ෂා කරලා අනවිඥා අව්‍යාපාද මනුෂ්‍යයට ගන්න පුළුවන්. එහෙම සංස්කෘතියක් අපේ තියෙනවා. නමුත් අපේ තියෙන වැරද්දෙන් අපි කරන මෝඩකම් වලින් අපිට වැඩිපුර ජීවිතේ ලැබිලා තියෙන්නේ අනවිඥා අව්‍යාපාද කියන සංකල්පනා. ඒ කියන්නේ මනස දූෂ්‍ය වෙන සංකල්පනා. ඵලයේ අවසානයේ කරත්ත. ඒක අපි පස්සේ එන්නේ හරක පස්සේ කරත් වෙනවා. ඒක නොදැනුවත් යමෙන් ඕන තරම් සිදු කර ගන්නවා. දැන් මං කිව්වා ගෙදර දොරේදී ඔය අභි අනභි අභිඥා ව්‍යාපාද ඇති නොවෙන අනභිඥා ව්‍යාපාද ඇති වෙන දේවල් තමයි අර මංගල කරුණු කියලා දේශනා කරලා තියෙන බුදුහාමුදුරුවෝ. මේ මංගල කරුණු හරියට කරනවා නම් ගෙදර දොරේදී දූ දරුවන්ට හරිය සංග්‍රහ කරනවා නම් දෙමාපියෝ ওই ගුණේ තියෙනවා. වැඩිහිටියන්ට සලකනවා නම් ඒ ගුණේ තියෙනවා. පුද පූජා පවත්වනවා නම් ඒ ගුණේ තියෙනවා. දැන් ඒවා නැතුව අමුතු දේවල් හොයන්න යනවා නම් අභිඥා ව්‍යාපාද වැඩි වෙනවා. දුක වැඩි වෙනවා. දැන් අභිඥා වල තියෙන தත්ත මොනවද බලමු. තමන්ගේ ජීවිතයට සම්බන්ධව මේ අභිඥා කියන එක මොනවට හරි මේ කාම ලෝකයේ තියෙන දෙයකට ඇලීමෙන් ඇති වෙන දෙයක්. මේ ඇලීම හින්දා ප්‍රාවකාලික සතුටක් ඇති කරනවා. මේ අභිඥා එක తాවකාලික සතුටක් ඇති කරන කාරකයට ධම්මේ ධර්මයේ කියනවා කාමය. එහෙනම් මේ අභිඥා වල සතුට උපදවන්නේ කාමයේ. අපි ඉන්නේ කාම ලෝකේ. කාමයේ නැත්නම් මිනිස්සෙක් කියලා උපදින්නේ. එහෙනම් කාමයේ කියන එක මේ කාම ලෝකයේ මිනිස්යාටත් උරුමයි. දෙවියන්ටත් උරුමයි. කාමයේ නැති දෙවියෙක් නෑ. සතර අපාය සත්තුන් ළඟත් තියෙන්නේ කාමයේමයි. මේ කාමයේ කියන ධර්මතාවය තමයි අවිජ්ජා එක්ක වැඩ කරලා වර්තමානයේ බොරුවට සතුටක් ඇති කරලා ඒකට අලෝලා අනාගතයේ දුකක් බිහි කරන්නේ. මේ කතාව ධර්මානුකූලව ඉගෙන ගැනීම වැදගත් වෙනවා. මොකද අපේ යථාර්ථයේ තියෙන්නේ මනුස්සත්වයේ තියෙන්නේ උතනයි. අපි මනුස්සත්වෙන් අහක් වෙන්න බෑ. නිවන් දකින්නේ මිනිසෙක්මයි. නමුත් කාමීය තියෙන තැනක නිවනක් නෑ. කාමයේ තියෙන තැනක නිවනක් නෑ කියන්නේ කාමයේ තියෙන තැනක අනවිඥා අව්‍යාපාද නෑ. කාමයේ නැති තැනකමයි අනවිඥා අව්‍යාපාද. කාමයේ කොහෙද තියෙන්නේ? එතන තියෙන්නේ අවිඥාමයි. නැත්නම් ව්‍යාපාදයි. ඒතර කාමය අපිට මේ නිවන් මාර්ගයේ ලොකුම හතුර වෙනවා, මාරය වෙනවා. ඒකින්ද බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හඳුන්වනවා මාර්ය 10ක් පළවෙනි මාර්ය කාමයයි. මොකද හේතුව කාමයේ හින්දමයි අවිජ්ජා ව්‍යාපාද දෙක තියෙන්නේ. මේ අපි රැවටිල්ලකට දාන්නේ කාමය. දැන් බලනොත් මෙන්න මෙහෙම වචන අහලා තිනවා මේවා මේ ටික පරිස්සමෙන් ඉගෙන ගන්න ඕනේ, වරද්දන්න නැතුව ඉගෙන ගන්න ඕනේ. මේවා යහපත් අයහපත ධර්මානුකූලවයි විග්‍රහ කර ගන්න ඕනේ. තමන්ගේ ඥාණයෙන් විග්‍රහ කිරීම තමන්ට හානි වෙනවා. මොකද මේ දැන් අපි කතා කරන සූත්‍රයේ පද හතරකින් කියන්නේ. එතකොට මේ මං පැහැදිලි කරා බුද්ධ දේශනාවේ තියෙන 80,000 ධර්මස්කන්ධයේ මේ වචන හතරකට කෙටි කරන්නේ. එතකොට පරිස්සමෙන් අපි ඉගෙන ගන්න ඕනේ. මොකද අපි වරද්ද ගත්තොත් වර්ධිනව වැඩි. දැන් අපි දන්නවා ප්‍රේමය කියන එක මනුස්සයන්ට උරුම දෙයක්.
මනුස්සයන්ට ප්‍රේමයේ උරුමයි. ප්‍රේමය නැත්නම් මනුස්සත්වයක් නැහැ. මානව හිමිකමක් තමයි ප්‍රේමය කියන්නේ. මේ ප්‍රේමය බෙදෙනවා ගොඩාක් අතු රිකිලි වලට. මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය, පුත්‍ර ප්‍රේම, සහෝදර ප්‍රේමය, සහකාර ප්‍රේමය, ওই විදිහට නොඑක ආකාරයි. ඔකට ආලය කියලා කියනවා. ඒවා ජාතිය වශයෙන් ජාති ආලය. ඒ ප්‍රේමය. ආලය කියන එකක් පාලියෙන් නැහැ. ප්‍රේමය කියලා තමයි පාලියෙන් තියෙන්නේ. ආලය සිංහල. මේ ප්‍රේමය කියන එක සතුට. සංකල්පනාවල ඇති වෙන සතුට. ප්‍රේමය කියන එක හැබැයි අභිජ්ජා අනභිජ්ජා වලින් නෙවෙයි හටගන්නේ. ප්‍රේමය අයිති අභිජ්ජා වලට. අකුසල් පාක්ෂිකයි. දැන් එතකොට මේ පින්වතුන්ට මෙතන ඉන්න බෑ ප්‍රේමය කියන එක නැති අය. මොකද මනුස්සයන්ට මානව හිමිකම ප්‍රේමය. ප්‍රේමය පටන් ගන්නෙ දරුවෙක් ප්‍රේමය පටන් ගන්නෙ කොයි කාගෙන්ද? පළවෙනිම උපදින දරුවෙකුට ඇති වෙන්නේ ප්‍රේමය. කාටද? අම්මට. ඒකට කියනවා මාතෘ ප්‍රේමය. එහෙම නැත්නම් මිනිස්සේ බිහි වෙන්නේ. ඊළඟට ප්‍රේමය හටගන්නේ පියාට. පීතෘ ප්‍රේමය. මොන දරුවෙකුට තියෙන ප්‍රේමය. ඒ වගේම ඒ මේක ගලාගෙන යන්නේ මනුස්සත්වයේ ওই ප්‍රේමිය උඩයි. නමුත් ඒ දරුවා ටික ටික වයසට යනකොට ওই ප්‍රේමියට මොකද වෙන්නේ? අම්මට තාත්තට තමයි ප්‍රේමය තියෙන. ඒකට කියනවා මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය. ওই ප්‍රේමිය ලියලනවා මනුස්සත්වයේ. ප්‍රේමය කියන එක ලියලනවා. ප්‍රේමිය අයිති අභිජ්ජා වලටයි. හොඳට මතක තියාගන්න. අනභිජ්ජා නෙමෙයි ප්‍රේමිය. අභිජ්ජා. මනුස්සයා තරුණ වෙනකොට අර ළමයාගේ වගේ නෙමෙයි ප්‍රේමය වෙනස් වෙනවා. දැන් තරුණයේ ප්‍රේමය තියෙන්නේ දෙමාපියන්ටද වැඩියෙන් තමන් හොයාගත්තේ සහකාරයට හෝ සහකාරීට. මේ මිනිස්සේ ගලාගෙන යන විදිය මේක තමයි මනුස්සත්වය. මේකෙන් පිටපණින අය මනුස්සත්වයේ හීනයි, වෙනස් වෙනවා. ඒක හොඳයි කියන්න බෑ. දැන් ප්‍රේමය පටන් ගන්නවා දෙමව්පියන්ට තරුණ වෙනකොට. ඒක තව පුද්ගලයෙකුට ලෝකේ වෙනස් වෙනවා. එතකොට හොඳම වැඩියම ප්‍රේම කරන කෙනා දෙමව්පියෝ නෙවෙයි වෙනවා. ඔක තමයි මනුස්සත්වය. එයා ඒ හොයාගත්තේ සහකරුවා හෝ සහකාරිය. ඊට පස්සේ ඒ එහෙම කිව්වට මනුස්සයා කල් ගෙවනකොට ඒ මනුස්සයන්ට ලැබෙනව දරුවෝ. දරුවෝ ලැබෙනකොට ඒ අම්මට හෝ තාත්තට වැඩිම ප්‍රේමවන්තය වෙන්නේ තමන්ගේ දරුවෝ. එහෙනම් ප්‍රේමය ගලාගෙන යනවා. අඩු තැනේ ඉඳලා වැඩි වේගන ගිහිල්ලා වැඩිම ප්‍රේමයක් ඉතිරි වෙන්නේ තමන්ගේ දරුවන්ට. ඕක තමයි මේ මනුස්සත්වයේ සාමාන්‍ය ස්වરૂපය. ඕක කඩපු ඕනම මිනිසෙක් මනුස්සකම් හීන වෙනවා. මේක තමයි මිනිස්යාගේ උරුමය. මානව හිමිකම ඕකයි. ප්‍රේමය. ප්‍රේමය නම් අභිජ්ජා. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ මිනිස්ය ළඟ තියෙන මේ ප්‍රේමය අකුසලයක් වුණාට. නේද? ප්‍රේමය අකුසලයක්. ප්‍රේමී ලැබෙන ප්‍රතිඵලය දුක. ඒකයි අකුසලිය කියන්නේ. ඒකින්ද ධර්මයේ දේශනා කරනවා ප්‍රේමතෝ ජායති ශෝකෝ. ප්‍රේමතෝ ජායති භය. ප්‍රේමයේ තමයි ශෝකය ගේන්නේ. ප්‍රේමයේ තමයි බිය ගේන්නේ. ප්‍රේමයේ නැත්නම් ශෝකය නැහැ. ප්‍රේමයේ නැත්නම් බිය නැහැ. දැන් ඔන්නෝතන තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් ප්‍රේම කරන ගාන වැඩි නම් අභිඥාද වැඩි අනභිඥාද? නැත්නම් ප්‍රේමය කියන එක අනභිඥා කියන එකේ ස්වરૂපය. අනභිඥා කියන්නේ ඊට වැඩි තව අනභිඥා වලට අයිති වෙනවා.
දැන් සත්තුන්ට ප්‍රේම කිරීම තුළ ඇති වෙන සත්තුන්ට ඇති වෙන අභිජ්ජාව තමයි ප්‍රේමී කියන්නේ. දැන් සුරසා සතුන්ට ප්‍රේම කර හැකි. වන සත්තුන්ට ප්‍රේම කර හැකි. ඒ අභිජ්ජාවල හැටි. හැබැයි මිනිස්සු ප්‍රේම කරන්න ඕනේ කාටද? අර ගලා යන ක්‍රමයටයි. මොකද මුලින්ම උපදිනකොට දෙමව්පියෝ. ඊට පස්සේ සහකරු හෝ සහකාරි. ඊට පස්සේ දූ දරු. දැන් ඒක මේ රටවල් වල කඩන. මේක කැඩුව කොහේ හරි මනුස්සත්වයේ හීන වෙනවා, දීන වෙනවා. තේරෙනවද? මේක තමයි මානව හිමිකම්. මේකට කවුරු හරි ඇඟිලි ගැහුවොත් වැරදි විදිහට එතන ඒ සමාජයේ අනභිජ්ජා අව්‍යාපාද වැඩි සමාජයක් බවට හැරෙනවා මයි කාටවත් නවත්තන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. මේ ප්‍රේමය කියන එක වරද්දගත්තොත් තමයි පස්පව් වලට යන්නේ. ප්‍රේමය කියන එක පස්පව් වලට අයිති එකක් නෙවෙයි. සතරපායේ උප්පත්තිය ලැබෙන අකුසලයක් නෙවෙයි ප්‍රේමය. හැබැයි වරද්දගත්තොත් එහෙම වෙන්න පුළුවන්. දැන් ඒ වුණත් ප්‍රේමය තුළින් මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙන්න මේක ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඒකයි මම මේ වරද්දලා තේරුම් ගන්න එපා කිව්වේ. දැන් නැත්නම් මම දැන් ප්‍රේමය අකුසලයක් කියලා කිව්වම මේ ඉන්නේ මොනවා කරන්නේ? දැන් ඒක ඇත්ත කතාව නම් දැන් ප්‍රේම නොකරන අය ඉන්න පුළුවන්. ඒ අකුසලයක් ඒකයි. ආය දැනගෙන හෝ නොදැනගෙන කරාට අකුසලයම තමයි. මොකද ශෝකය ගේනවා ඒකෙන්, දුක ගේනවා අනාගතේ, බිය ගේනවා ප්‍රේමී. ඒකයි අකුසලිය කියන්නේ. අභිජ්ජාමයි ප්‍රේමී කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මනුස්ස මානව හිමිකම තුල මනුස්සයා තුළ අමුතු ධර්මයක් වැඩ කරනවා. තිරිසන්න තුල මේක අඩුයි. දකින්න බෑ. පිරිහිච්චේ මනුස්ස සමාජය තුලත් දකින්න නෑ. ඒවා හොයා ගන්න ඔයගොල්ලෝ. මම බුදුහාමුදුරුව පෙන්නපු ධර්ම කාරණේ පැහැදිලි කරනවා. දැන් මෙන්න මෙහෙම මේ අභිධර්මයේ මේ ඉගෙන ගන්න යන මහන්සි වෙච්ච අයට මේ පාඩය ඇහිලා ඇති. අපේ ධර්මයේ තියෙනවා බුදුහාමුදුරුවගේ ධර්මයේ පුරිමා පුරිමා අකුසලානං ධම්මානං පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං. එතෙන්නම් ඒක හිස්තැන ආරම්මන අධිපති ඔය වගේ පත්‍ය 24න් කීපයක් දාලා පච්චේන පච්චයෝ. ඔගේ තේරුම සමහර අකුසල් තියෙනවා මේ සංසාරය තුළ. මුලින් අකුසලය, නමුත් ඒ අකුසලේ හින්දා පස්සේ කුසලයක් බිහි වෙනවා. අකුසලයේ හින්දා කුසලයක් ඇති වෙනවා. දැන් අකුසලයේ කර තියෙන්න ඕනේ කාරණා දෙකයි. එක්කෝ අභිජ්ජා නැත්නම් ව්‍යාපාද. මං කිව්වා දැන් ප්‍රේමය කියන්නේ ඔය අභිජ්ජා කියන ගණේ අකුසලිය. පුත්‍ර ප්‍රේමය වෙන්න පුළුවන්, මාතෘ ප්‍රේමය වෙන්න පුළුවන් ඕනේ. අභිජ්ජාවල ස්වરૂපයක් ඕක. දැන් ඒ ස්වરૂපයම බුදුහාමුදුරු දේශනා කරනවා මේ සමහර අකුසල් තියෙනවලු වර්තමානයේ අකුසලයේ. අකුසලයේ යගේ අඩුයි. නමුත් ඒ අකුසලයේ හින්දා ජීවිතයට එකතු වෙන කුසල් ප්‍රමාණය වැඩි. ඔන්නඔහම හොඳම මේ අපි දන්න ඔයගොල්ලන්ගේ ජීවිතය තුළ තියෙන වැඩියෙන්ම මෙන්න මේ ධර්මයට එකඟ වෙන එක තමයි ප්‍රේමය. තේරුණානේ? දැන් බලන්න ඒක ඇත්තද කියලා. දැන් දෙමව්පියන්ට දරුව කෙරෙහි තියෙන්නේ පුත්‍ර ප්‍රේමයක්. දැන් ප්‍රේමය අකුසලයක්. මේකට ලකුණු දෙන්න ගියොත් ඔයගොල්ලෝ අමාරු වෙනවා. ප්‍රේමය හොඳ දෙයක්, ප්‍රේමය හොඳ දෙයක් කිව්වොත් බුදුහාමුදුරුවෝ නරකයි කියනවා හා සමානයි. ඒකේ ආයේ සමාමක් නැහැ. මොන භාෂාවෙන් කිව්වා. මොකද ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමය අකුසලයක්. ඒකට දැන් දරුවන්ට ප්‍රේම කරයි ප්‍රේමය ඇතිවීම දෙමව්පියන්ගේ හිමිකම. දෙමා හොඳ දෙමාපියෝ නම් දරුවන්ට ප්‍රේමයක් තියෙනවා.
ප්‍රේමය අකුසලයක්. නමුත් ඒ ප්‍රේමේ හින්දයි දෙමව්පියන්ට කුසල් ස්වරූප ගොඩක් ඇති වෙනවා. ඒක ප්‍රේමය නෙවෙයි. ඒක තමයි පුත්ත දාරස සංඝහෝ කියන්නේ. දැන් දරුවන්ට සංග්‍රහ කරන්නේ සංග්‍රහ කිරීම, නැත්නම් දූපුතුන් හදා ගැනීම, ගෑම බීම දීම, අධ්‍යාපනය දීම, පහසුකම් දීම කුසලිය. එතන ඇති වෙන්නේ අනවිද්‍යා ව්‍යාපාද. තේරුණාද? දැන් ඒක ඇති වෙන්න හේතුව මොකද? ප්‍රේමය. ඒකන මුලින් ඇති වෙනාට අකුසල රූපයා, ඒ අකුසලිය උදව් වෙනවා විශාල කුසල් ප්‍රමේයක. තේරුණානේ? ඔක අනිත් පැත්තත් වෙනවා දරුවන්ට. දැන් මාතෘ ප්‍රේමය තියෙනවා, පීතෘ ප්‍රේමය තියෙනවා මනුෂ්‍යයන්ට. දෙමාපියන්ට ප්‍රේමය. ඒක ප්‍රේමය අකුසලිය. නමුත් ඒ ඒ ප්‍රේමයේ හින්දාම නේද දෙමාපියන්ට සංග්‍රහ කරන්නේ, සලකන්නේ. දෙමාපියන්ට සලකන එක මංගල කාරණේ. මංගල කාරණාවල තියෙන්නේ අනවිඥා ව්‍යාපාද කියන කුසලිය. තේරුණාද? මෙතන දෙකක් වැඩ කරනවා කියන්නේ. ප්‍රේමය අකුසලයක් වුණාට ප්‍රේමයෙන් හටගන්න ඒක කුසලයක් වෙන්න පුළුවන්. කුසලයක් වෙනවාමයි. මේ දේ හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට තමන්ගේ ජීවිතයට ඔන්න ඔය දේ හරහා තමයි වැඩිපුර අනවිඥා ව්‍යාපාද ජීවිතයට එකතු වුණා නම් එකතු වුණේ. දැන් ඔගේ අනිත් පැත්ත ඊය හැටි මොකද වෙන්නේ? ප්‍රේමය වෙනුවට වෛරය. එතකොට ප්‍රේමයත් අකුසලිය, වෛරයත් අකුසලිය. එයාට කවදාවත් මනුස්සත්වයේ රැඳෙන්න බෑ. තේරුණාද? දැන් එහෙම සමාජ පිරිහෙන සමාජ වෙන්නේ. දැන් තිරිසන් සත්තුන්ට ඕක නෑ එච්චර දුරට. දැන් කපුටෙක් ගත්තොත් කපුටන්ගේ පැටවුන්ට සති දෙකක් ප්‍රේමීදී. එතකන් හොඳට කපුටු දෙමව්පියෝ කන්න බොන්න දෙනවා, රැක ගන්නවා, අනික් කෙව්වන්ට කොටනවා, ආරක්ෂා කරගන්න. සති දෙකක් ගිය හැටි මොකද වෙන්නේ? පැටවුන්ට කොටලා එළවනු. ඔක එතකොට තිරිසන් සමාජයේ නෑනේ. දැන් ඔයගොල්ලෝ ඉන්න සමාජයක් සති දෙකේ කපුටෝ ඉන්න සමාජයක් නෙමෙයි. අවුරුදු 18 කපුටෝ ඉන්න සමාජයක තමයි ඉන්නේ. තේරුණාද? කහලිය පොඩ්ඩක් වැඩි. කොටලා එළවනු. තේරුණාද? දැන් ඒවා එතකොට මනුස්සත්වයට හීන වෙන ඒවා. මේ මනුස්සත්වය නෙමෙයි. ඒකෙන් උපදින්නේ මොකද්ද? ඒකෙන් හටගන්නේ මොකද්ද? දුක. ඒවා හරි ගියන අයටත් ලැබෙන්නේ දුකමයි. මොකද මේ මනුස්සත්වයවත් දන්නේ නැහැ. තේරුණානේ? මනුස්සත්වයේ ගලා යන ක්‍රමයක් තියෙනවා. දැන් එහෙම හදාගත්ත අය කොහොමද හැදුවේ? දැන් ඒගොල්ලන්ගේ ආගමෙන් කිව්වේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් බටහිර මුගක් දහපු ආගම තමයි ක්‍රිස්තියානි ආගම. ජේසුස් වහන්සේ මොකද්ද දේශනා කරේ? දැන් මේක හඳුනගෙන තිබුණා ජේසුස් වහන්සේ. මේ ප්‍රේමය හඳුනගෙන තිබුණා. ඒ කියන්නේ ප්‍රේමය හඳුනගන්නවා කියන්නේ අනවිද්‍යා ව්‍යාපාර දන්නවා කියන එකයි. වචන එහෙම නොවුනට සංකල්පනාවල ඇත්ත කතාව දන්නවා කියන එක. මොකද්ද දේශනාවේ අන්තර්ගතය? අසල්වැසියාට ප්‍රේම කරන්න. තේරුණානේ? ඒකෙන් ඇතිවෙන ප්‍රලය මොකද්ද? ඒ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා අසල්වැසියෝ අර විදිහට අර තමන්ගේ ඥාතීන් වෙන්නේ නැහනේ. ප්‍රේම කරනවා කියලා ඇති වෙන්නේ මොකද්ද? එන අනවිඥා ව්‍යාපාද. තේරුණානේ? දැන් ඕක ඔය ආගම පිළිගන්න ඒක වැඩක් නැහැ කියලා පිළිගත්තේ නැති අයට අද උනේ මොකක්ද? මං කියන්නේ බුද්ධ ආගම නෙමෙයි. ඔයගොල්ලන්ට වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිගත්තේ නැත්නම් ඔයිට වැඩි අමාරුවක වැටෙන එක. අරක හරි කියලා. අසල්වැසියාට ප්‍රේම කරන්න කියන එක අහක් කරපු එකනේ. එහෙනම් ඉස්ත්‍යා ආගමක් නැතිවීම. ඉස්ත්‍යානි ආගමේ ඒගොල්ලෝ පල්ලියක් නැතුව ආගමක් නැහැ කියලා පිළිගත්තම අද වෙලා තියෙන්නේ මොකද්ද? අසල්වැසියාට ප්‍රේම කරන එක වෙනුවට ලැබිලා තින්නේ බල්ලන්ට ප්‍රේම කරන්න,
කොච්චර නීද. තේරෙනවද? ප්‍රතිඵල මොකද්ද? බල්ලන්ට ප්‍රේම කරන්න වෙලා ජීවත් වෙන්න ඕන නෑ. ඇයි? මනුස්සයන්ට තනියෙන් ජීවත් වෙන්න බෑ. තේරෙනවද? මේ සංකල්පනා දෙක මානව හිමිකම් වල අයිති දෙක. පුහුසන්ට ප්‍රේම කරන මිනිස්සු බිහි වෙලාද? තේරෙනවද? ඒක විතරක්ද? ඔය ආගමහක් කරපු හින්දාද බිහි වෙලා ඒවා අපේ අයත් පිළිගන්න එකයි වැරද්ද? ගැහැණු පිරිමීමට ප්‍රේම කිරීම මනුස්ස තමයි. මේ සමාජයේ නීතිගත කරන්න වෙලා තියෙන දැන් මොනවද? ගැහැණු ගැහැණුන්ට ප්‍රේම කරන එක, පිරිමි පිරිමීමට ප්‍රේම කරන එක. මොකද දැන් මම වැඩසටහන් දෙකක් ඕස්ට්‍රේලියාවේ කරා මේ ගමන ආවට පස්සේ. ඒක වැඩසටහනකදී අපි ලංකාවේම පාසගමේ කිව්වේ කතාවක් තමයි. යා වැඩ කරන්නේ ලදරු ළමයින්ගේ අධ්‍යාපනය තියෙන තැනක. මෙතන තියෙනවා ගුවා ළමයි ළමයා පොඩි ළමයාට තියෙන ලොකුම ප්‍රශ්නේ කිව්වා පෙළන් ළමයින්ට ඉන්නේ තාත්තල දෙන්නේ. පෙළන් ළමයින්ට ඉන්න ඕන අම්මලද? දැන් කතාව තේරෙනවනේ මොකද්ද කියන්නේ? තේරෙනවනේ? ඒ කියන්නේ ඉස්සර විවාහ වෙලා ඉඳලා ඊට පස්සේ වත්තරලා එහෙනම් දැන් අර ළමයාට අනිත් ළමයෙන්ගේ ඉන්නේ අම්මයි තාත්තයි මේ පොඩි ළමයා. එතකොට ඒගොල්ලෝ අම්මා තාත්තා කියනවා මේ ළමයාට කියන්න බෑ. තේරෙනවද? දැන් ওই තත්ත්වෙට වැටුනේ මොකද මේ? මනුස්සත්වයේ දියුණුවක්ද පිරිහීමක්ද? පිරිහීම. මේක උනේ කොහොමද? මේ අවිජ්ජා ව්‍යාපාද ගැන දන්නේ නැහැ. අනවිජ්ජා අව්‍යාපාද ගැන දන්නේ නැහැ. එතකොට මනුස්සයාට උරුමයි ප්‍රේමය. ප්‍රේමය වරද්ද ගත්තොත් ඔය වෙන්නේ හානිය. තේරෙන්නේ? නමුත් මනුස්සත්වයේ තියෙන ප්‍රේමය මනුස්සත්වයේ ගලාගෙන ගියොත් ඒ ප්‍රේමයෙන් හින්දම ඇතිවෙනවා කුසල් පාක්ෂික ධර්මතා දෙකක්. ඒක තමයි අනවිජ්ජා අව්‍යාපාද. ඒ දෙක ඇති වුණා කියලා නිවන් දකින්න බෑ කාටවත්. මීට වැඩිය දුර ගමනක් බුදුහාමඳුරු මේ ධර්මතා හතරෙන් කියා දෙනවා. දැන් මම මේ කියා දුන්නේ සාමාන්‍ය ආගම් වේදිකෙන් තොරව අනවිඥා අව්‍යාපාද අවිඥා ව්‍යාපාද දෙක මනුස්සත්වය තුළ ක්‍රියාත්මක වන ආකාරයයි. දැන් බුදුහාමඳුරු පෙන්නනවා මේ අනවිඥා අව්‍යාපාද දෙක හටගන්න ක්‍රම හතරක් තියෙනවා. තේරුණානේ? ඔය මනුස්සත්වය තුළම හටගන්න ක්‍රම හතරක් තියෙනවා. මේ ක්‍රම හතරෙන් එකක් තමයි ප්‍රබලම ක්‍රමය ආමිෂ පින්කම්. ආමිෂ පින්කමක් කරනකොට අටමහා කුසල් වෙන්න පුළුවන්, අනිකුත් ඔය බුද්ධ පූජා වෙන්න පුළුවන්, දානේ වෙන්න පුළුවන්, මොන හරි දෙයක්. බණහන එකත් ආමිෂ පින්කමක් විදියට වැටෙන්නේ. එතකොට මේ සියලු පුද පූජා ධර්මයේ තියෙන විදිහට කරන වෙලාවේ ඒ අවස්ථාවේ වැඩිපුර ඇති වෙනවා අනවිඥා අව්‍යාපාද. මේක එක මට්ටම. හැබැයි මේකේ ගුණාත්මක භාවය අඩු. මේ ශනිකව අවිඥා ව්‍යාපාද බව පෙරෙනවා. ආමිෂ පින්කමක ඇති වෙන අනවිඥා අව්‍යාපාද සංකල්පනා මොහොතෙන් අවිඥා ව්‍යාපාද වලට හැරෙන්න පුළුවන්. හැරෙනවා. තේරුණානේ? මේ වනහන කොටත් හැරෙනවා. දැන් ඔයගොල්ලන්ට උනත් දැන් පේන්නේ නැද්ද මේකේ හැරිලා තියෙන විදිහ? බණහන එක ආමිෂ පින්කම. දැන් කාගෙන් හරි බණ අහනවා. එයා හොඳයි කියලා අහන කෙනාට තේරෙනවා. ඒ බණ හොඳයි, දේශකයා හොඳයි. මේකේ බණයි බණ කියලා දෙයකුයි දේශකයා කියලා දෙයකුයි නෑ මේ ධර්මයේ. ධර්මයේ බුදුහාමුදුරුවෝ. තේරෙනවනේ? ඒ දේශකයා ශ්‍රාවකේ, අහන්න ශ්‍රාවකේ. එහෙනම් දැන් එතන මනුස්සකමෙන් හදන්න පුළුවන් ඒ දේශකයා ඒ කියන දේ හොඳයි. එතකොට මොකද වෙන්නේ? හොඳින් ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් එයා බණායි. එයාට එයාගේ යාළුවෝ ඒකට කැමති නැති වෙනවා. ඒ එතන වැරදි කිව්වොත් මොකද වෙන්නේ? ව්‍යාපාර. ඒ කියන්නේ ආමිෂ පින්කම එක ඕනම මොහොතකදී ආමිෂ පින්කමකින් අනවිඥා ඇති වුණාට අව්‍යාපාද ඇති වුණාට පොඩි හේතුවක් උඩ අවිජ්ජා ව්‍යාපාද කියන අකුසල් වලට හැරෙනවා සංකල්පන.
දැන් බලන්න කොච්චර බේද වෙලා තියෙද එහෙම කියන්නේ. අරයාගේ බණ හොඳයි. ඒක හොඳ නෑ කිව්වම තරහ වෙනවා. තරහ වෙනවා කියන්නේ මොකක්ද? තරහ වෙනවා කියන්නේ මොකද්ද? ව්‍යාපාද. එහෙම බෙදිලා නැද්ද? අහන්නේ බණ කියන්නේ බණ. බණ කියන්නේ අපි බෞද්ධය බණ කියන්නේ කා මොන වටද? බුදුහාමුදුරුවන්ගේ දේශනාවලට. රණ්ඩු වෙන්නේ මොකටද? ඔන්න ඔය අකුසල් දෙකකින් තමයි. එහෙනම් යාමිස පින්කමේ එහෙම බලයක් නැහැ. ඕන වෙලාවකට බේද ඇති වෙලා අකුසල් වෙන්න පුළුවන්. ඊට වැඩි බුදුහාමුදුරුවෝ පෙන්නන මේ අනවිඥා අව්‍යාපෝද පාදවල, ඒ කියන්නේ කුසල් පාක්ෂික දෙකේ ඊට වැඩි ස්ථාවර භාවයක් තියෙනවා. ගුණාත්මක භාවයක් තියෙනවා, දැඩි භාවයක් තියෙනවා සීලේ. පංචශීල රැකීම තුල අනවිඥා අව්‍යාපාද ඇති වෙන ප්‍රමාණය හුඟක් වැඩි. ඒක ස්ථාවරයි, ආමිෂ පින්කමට වැඩි. මේ බුදුහාමුදුරුවන්ගේම දේශනාවක් ගත්තොත් මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේවා මේ කාරණා ටිකමයි ගැඹුරින් දේශනා කරන්නේ පැහැදිලි වෙන්න බුදුහාමුදුරුවෝ. දැන් දක්ෂිණ විභංග සූත්‍රයේ දේශනා කරනවා සාංගික දාන 100ක් දෙනවාට වැඩි එක දවසක් පන්සිල් රැකින එක මහත්ඵලයි මහානිසංසයි. ඔකේ අර්ථය මොකක්ද? සාංගික දානය කියන්නේ ආමිෂ පින්කම. බුදුහාමුදුරුවෝ පෙන්නපු අටමහා කුසල් වලින් එකක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන සාංගික දාන 100ක් දෙනවාට වැඩි එක දවසක් පන්සිල් රකින්න එක මහත්ඵලයි මහානිසංසයි. කොහොමද මේ දේශනාව අපි තේරුම් ගන්නේ? මේ තේරුම් ගන්න වෙන්නේ සාංගික දාන 100ක් දෙන්න ගිහිල්ලා යම්කිසි පුජ්‍යලයකට, කොච්චර ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයකට වුණා, ශ්‍රද්ධාව ඇඟේ පෙරුවත් නෙමෙයි, පෙර ණයත් ඉන්නවා, ඒ අය වුණත් සාංගික දාන 100ක් දෙන්න ගිහිල්ලා ඇති කරගන්නා වූ අනවිඥා අව්‍යාපාද සංකල්පනා ගණන ගාංගික දාන 100කට තින් කෝටි ගාණක් ඇති වෙනවා කියලා හිතන්නකෝ. ඒ ගාන්න මොනවා හරි ගාණක්. ඊට වැඩි එක දවසක් පන්සිල් රකින්නකොට අනවිද්‍යා ව්‍යාපාද ඇති වෙනවා මිනිසෙකුට. තේරුණාද? එහෙනම් මේ අනවිද්‍යා ව්‍යාපාද ඇතිවීම මිනිසයාට ආමිෂ පින්කමට වැඩිය මහත්ඵලයි, මහානිසංසයි, ස්ථාවරයි සීලේදී. එහෙනම් ආමිෂ පින්කමට වැඩිය සීලය ප්‍රතිපත්තියක් වෙන්නේ. තේරුණාද? දැන් ওই විදිහට ගිහින් ඔය අනවිද්‍යා අව්‍යාපාද හැම වෙලෙම තියෙන අවස්ථාව සමාධියයි. ඔන්න ශික්ෂා ඉන්නේ ওই විදිහටයි. තේරුණාද? සීල ශික්ෂාවේදී වෙන්නේ මොකද්ද? අනවිද්‍යා අව්‍යාපාද වැඩිපුර පවත්වනවා. හැබැයි ඒක ඇතුලේ අභිජ්ජා ව්‍යාපාදේව තියෙනවා. ඔන්න සීල ශික්ෂාව. සමාධි ශික්ෂාව තුළ සමත භාවනාවක් වැඩිම තුළ හැම විටම තියෙන්නේ අනභිජ්ජා ව්‍යාපාද පමණයි. තේරුණාද? ඔන්න ඔතන තමයි මයින්ඩ් ෆුල් කියන්නේ. ඕක ලබා ගන්න තමයි හැම පාඨමාලාවක්ම කරන්නේ. දන්නේ හැබැයි මොකද්ද මේකෙන් වෙන්න ඕනේ? සංකල්පනාවල අනවිඥා අව්‍යාපාද ඇති කර ගැනීම තමයි මේ කරන්න ඕනේ. එතන දුක නෑ. හැබැයි ප්‍රඥා ශික්ෂාව විතර වෙනස් එකක්. දැන් සමාධි ශික්ෂාවේදී තියෙන්නේ මොකද්ද? ධර්මයේ අනවිඥා අව්‍යාපාද ස්ථාවර කරනවා. මැදට රිංගන්න දෙන්නේ නෑ අවිඥා ව්‍යාපාද. ප්‍රඥා ශික්ෂාවදී කරන්නේ අතීතයේ අවිඥා ව්‍යාපාද වලින් හදපු අත්දැකීම් ටික විනාශ කරනවා. දැන් අපිට දෙකක් තියෙනවා. එකක් තමයි වර්තමානයේ අවිඥා ව්‍යාපාද හට ගැනීම. සමාධි ශික්ෂාවෙන් කරන්නේ වර්තමානයේ අවිඥා ව්‍යාපාද හට ගැනීම නවත්තනවා. සීල ශික්ෂාවෙන් කරන්නේ වර්තමානයේ අවිජ්ජා ව්‍යාපාද වැඩිපුර හට ගැනීම නවත්තනවා. දැන් ඒගොල්ලෝ අන්න එතන ඉන්නවා. දැන් සීල ශික්ෂාවෙන් කරන්න ටික කරගෙන ඉන්නවා මෙතෙන්. මොකද
සීල ශික්ෂාවෙන් කරන්නේ අභිජ්ජා ව්‍යාපාද වලින් කායික හා වාචික අකුසල් ටික නවත්තනවා. නමුත් සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද හටගන්න හරිනවා. දැන් මේ බණ අහලා විතරක් නෙවෙයි වෙන්නේ, ඔන්න ඔතන ඉන්නවා ඒගොල්ලෝ. මොකද බණෙන් බණ අහලා ලැබිච්ච ඵලයක් නෙවෙයි, සීල් රැකලා ලැබිච්ච ඵලයක්. මොකද්ද ඵලේ? අභිජ්ජා ව්‍යාපාද හටගත්තට ඒක මනසාචේ පදුක්ඨේන කියන එක ඇති වුණාට ඇති වෙනවා. නැති වෙනව නෙවෙයි, මනස දූෂ්‍ය වෙනවා. නමුත් දැන් නවත්තගෙන තියෙනවා. මනසාචේ පදුක්ඨේන බාසති ගුණයක් නවත්තලා තියෙනවා, කරෝති ගුණයක් නවත්තලා තියෙනවා. දැන් මනස දූෂ්‍ය වෙනවා. දූෂ්‍ය වෙන්න නම් අභිජ්ජා ව්‍යාපාද උදව් වෙන්න ඕනේ. දූෂ්‍ය වුණාට ඒකේ දූෂ්‍යයෙන් වැඩ ගන්නෑ. කායික වැඩ ගන්නෙත් නෑ, මානසික වැඩ ගන්න මේ කායික වැඩ ගන්නෙත් නෑ, වාචික වැඩ ගන්නෙත් නෑ. ඒකෙ හින්දා දැන් කරත්තා ගන්නෑ. මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝ නන් දුක්කමං වේති. මේ දුක ඇති අනාගතයේ දුක ඇති කරගන්න කායික ක්‍රියා නෑද? අනාගතයේ දුක ඇති වෙන විදිහේ වාචික ක්‍රියා නැහැ. හැබැයි අනාගතයේ දුක ඇති වෙන විදිහේ මානසික ක්‍රියා තියනවාද? ඔන්න සීල ශික්ෂාවෙන් ගන්න පුළුවන් උපරිදී. දැන් අනාගතයේ දුක ඇති වෙන මානසික ක්‍රියා දෙක තමයි දැනට අපිට ඉතුරු වෙලා තියෙන අභිජ්ජා ව්‍යාපාද. මේ ව්‍යාපාදයේ කියන එක අමුතු දෙයක් නෙමෙයි. දැන් කාට හරි මතක් වෙනවා වෙලාව. වෙලාව 8:27. මං ආවේ බණ 8ට විතර ඉවර වෙයි කියලා හිතාගෙන. මේක හිතනකොට මොකද වෙන්නේ? ඇති වෙන්නේ අනභිජ්ජා ව්‍යාපාදද? නැහැ. මේ හිතනකොටත් ඇති වෙන්නේ ව්‍යාපාදමයි. තේරුණානි? ඒවා හැබැයි කායික අකුසලුත් නෙවෙයි, වාචික අකුසල් බවට පරිවර්තනය කරන තරම් දියුණුත් නැහැ. නමුත් අකුසලේ අකුසලේමයි. තේරුණා නේද? දැන් ඔන්න ඔය ටික අහක් කරන්න බෑ බණාල. සීල් රැකලත් බෑ. ආමිස පිංකම් කරලත් බෑ. මේ සංකල්පනාවල ඇති වෙන අකුසල ස්වરૂප දෙක අහක් කරන්න බෑ සීල් රැක්කට. ආමිස පිංකම් ජීවිතේටම කරත් බෑ. අදි සීල් මරණකම් රැක්කත් බෑ. මොකද සීලෙන් කරන්න බැරි දෙයක්. සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද අහක්කරණය. ඒකට දෙන ශික්ෂාව තමයි සමාධි ශික්ෂාව. සමාධි ශික්ෂාව හරියට දැනගෙන සමත භාවනාවක් වැඩුවොත්, බුදුගුණ වැඩුවත් එකයි, මේකේ දෙවියන්ගේ ගුණ වැඩුවත් එකයි. වඩන ගුණේ නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඒ වැඩිමේ ගුණයෙන් තමන් අර තමා තුළ තියෙන අභිජ්ජා ව්‍යාපාද යටපත් කරන ප්‍රමාණය මතයි. ලක්කය මෛත්‍රිය වඩනවා, වැඩිලා තියෙන්නේ ව්‍යාපාදමයි. ඒවා ඒ නොදන්නකම්. එහෙම වෙලා හරියන්නේ නැහැ. සමත භාවනාවක් වැඩුවොත් අභිජ්ජා ව්‍යාපාද අහක් වෙනවා, යටපත් වෙනවා තාවකාලික. ඒ භාවනා කාලී. එතකොට සුද්ධ ලෙස ඒ කාලේදී තියෙන්නේ මොනවද? පිරිසුදු වෙච්ච අනභිජ්ජා අව්‍යාපාදයි. සංකල්පනාව. භාවනාව සාර්ථක වෙච්ච වෙලාවේදලා මේ භාවනාවෙන් අනභිජ්ජා අව්‍යාපාද වෙන්න නම් භාවනාව දියුණු වෙන්න ඕනේ නීවරණ පංච නීවරණ යටපත් වෙනකම්ම. එහෙම නැතුව අනභිජ්ජා අව්‍යාපාදාවට භාවනාවෙන් නෙමෙයි එන්නේ, ඒක සීලෙන් එන්නේ. තේරුණා නේද? එතකොට ඒව ගැන දන්නේ නැති අය ඔය පටලෝ ගන්න. ඔය කියන ಗುಣ නැහැ. දැන් එහෙමනම් ඔන්න බලන්න අනභිජ්ජා අව්‍යාපාද මන් දැන් තුනකට. අනභිජ්ජා අව්‍යාපාද මිනිස්සුෙකුට ගන්න පුළුවන් ධර්ම එකිනෙකට වෙනස් ක්‍රම තුනක් කිව්වා. එකක් ආමිෂ පින්කමේ. ඒතොර ආමිෂ පින්කමට වැටෙනවා දූදරුව පෝෂණය, වැඩිහිටියන්ට සංග්‍රහ කිරීම, දානමාන, මංගල කරුණු ඔක්කොම. ඒකත් ආමිෂ පින්කම්මයි. ඒක මිනිස්සයන්ට ආවේනිකයි. ඒ ක්‍රමයට ගන්න පුළුවන්. ඒක తాවකාලිකයි. ඒකේ බලය හුඟක් අඩුයි. එතන ඇති වෙන අනභිජ්ජා ව්‍යාපාද
සිල් රැකලා එන අනවිද්‍යාව ව්‍යාපාද තරම් දැඩි නෑ. ගුණයක් නෑ. මොකද තාවකාලිකව වෙනස් වෙනවා. කොච්චර හරි මාරු වෙනවා. ඊට පස්සේ ඊට වැඩිය ප්‍රබලයි මිනිස්සයා පන්සිල් රැක්කොත්. පන්සිල් රැකින මිනිස්සයාගේ ඒ ජීවිත කාලයේදී ඇතිවන අනවිද්‍යා ව්‍යාපාද ඊට වැඩිය ස්ථාවරයක් තියෙනවා, දැඩි බවක් තියෙනවා. ඊට වැඩිය ස්ථාවරයක් දැඩි බවක් තියෙනවා සමත භාවනාවකින් අනවිද්‍යා ව්‍යාපාද අහ කරගව සමාධි ශික්ෂාවෙන්. තේරෙනවනේ? ප්‍රඥා ශික්ෂාවෙන් තව පුළුවන් අනවිද්‍යා ව්‍යාපාද අහ කරන්න. නේ අන අහ කරන්න නෙමෙයි අවිද්‍යා ව්‍යාපාද අහ කරා හැකි ප්‍රඥා ශික්ෂාවෙන්. එතකොට ඉතුරු වෙන්නේ මොනවද? අනවිද්‍යා අව්‍යාපාද. දැන් ප්‍රඥා ශික්ෂාවෙන් අවිද්‍යා ව්‍යාපාද අහ කරලා එතන අනවිද්‍යා ව්‍යාපාද ආවොත් අන්න එතන තියෙනවා මේ ධම්මපද හතර. මොනවද? අවිද්‍යා, අනවිද්‍යා, අව්‍යාපාද, සම්මා සති, සම්මා සමාධි. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ සීල ශික්ෂාවෙන් ආමිෂ පින්කම එක්ක සීල ශික්ෂාවෙන් අනවිද්‍යා අව්‍යාපාද ඇති කර ගැනීම තමයි බණ ඇසීමේ කුසලය. මෙතන තියෙන්නේ ධම්මපද දෙකයි. මොනවද ඒ දෙක? මේ හතරෙන් දෙකයි. ඒ දෙක තමයි අනවිද්‍යා අව්‍යාපාද. නැති දෙක තමයි සම්මා සති, සම්මා සමාධි. ඔහොම නෙමේ ජීවිතාන්තයේ මැරණකම් බණහඬ ඒ කවදාවත් බණහලා සම්මා සති, සම්මා සමාධිල වෙන්න බෑ. තේරුණාද? ඕක නොදන්නේ අය බණහලා සෝවණුත් වෙනවා. මේ ධර්මයේ දන්නේ නැතිකම. තේරුණාද? බණ ඇහිමෙන් ලැබෙන ඵලයක් නෙවෙයි සම්මා සතිය. බණ ඇහිමෙන් ලැබෙන ඵලයක් නෙවෙයි සම්මා සමාධිය. මේ ධර්මතා හතර නැතුව සෝවාන් වෙන්න බෑ. එහෙනම් බණහාල මේ ශාසනයේ කවුරුවත් සෝවාන් වුණේ නැහැ. ඒක ධම්මපද සූත්‍රයෙන්ම බුදුහාමුදුරුව ඔප්පු කරනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. බණහානවට වැඩිය සිල් රැකලා ගන්නේ අනවිඤ්ඤා අව්‍යාපාද බලගත්ුයි. ගුණයෙන් වැඩි. ඒක හා උදාහරණයක් කියනවා නම් ඒගොල්ලෝ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ මේ පැණි කියනවා. දැන් බිස්බේන් වල මේ මැසි පාලනයෙන් ඇති වෙන මේ පැණි වලට වැඩිය වටිනව නේද වෙන තැන් වල බෙලක් තැන් වල. දැන් ඕස්ට්‍රේලියාව හොඳ මේ පැණි කියන්නේ කොහේ? ලෝකෙම දන්නේ දෙයක් ඕස්ට්‍රේලියාව හොඳ මේ පැණි තියනවා කියන්නේ කැංගරු දූපතිය. තේමන ඒක ඇත්ත කතාවක්. නමුත් මේ පැණි කොහෙද තියෙන්නේ? මේ පැණි ගුණයෙන් ඉහළ මේ පැණි ඇති වෙනවා එක තැනක. එහෙනම් අනවිද්‍යා ව්‍යාපාද වලත් ඕක තියෙනවා. ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන අනවිද්‍යා අව්‍යාපාද ශ්‍රේෂ්ඨ ගුණයෙන් යුක්තයි. ඊට වැඩිය අඩු ගුණයෙන් යුක්තයි සමාධි ශික්ෂාවේදී ලැබෙන අනවිද්‍යා අව්‍යාපාද. ඊට වැඩිය පහත් ගුණයෙන් යුක්තයි සීල ශික්ෂාවෙන් ලැබෙන අනවිද්‍යා අව්‍යාපාද. ඊටත් වැඩිය පහත් ගුණයෙන් යුක්තයි ආමිෂයෙන් ලැබෙන අනවිද්‍යා අව්‍යාපාද. තේරුණනේ? එහෙනම් ධර්මයේ හඳුන්වනවා සමාධි ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන අනවිද්‍යා අව්‍යාපාද අධි කුසලය. ඊට වැඩිය අවකුසලයක් තමයි සමාධි ශික්ෂාවෙන් ඇති වෙන අනවිද්‍යා අව්‍යාපාද. ඊට වැඩිය අවකුසලයක් තමයි සීල ශික්ෂාවෙන් ලැබෙන අනවිද්‍යා අව්‍යාපාද. ඊට වැඩියත් පහත් කුසලයක් තමයි ආමිෂ පින්කමෙන් ලැබෙන අනවිද්‍යා අව්‍යාපාද. දැන් අවිද්‍යා ව්‍යාපාද තියෙනකොට කාමයේ තියෙනවා. කාමයේ නැත්නම් අවිද්‍යා ව්‍යාපාද නැති වෙනවා. නීවරණයටපත් වෙනවා කියන්නේ ඒකයි. දැන් බුදුහාමුදුරු පෙන්නනවා ඔන්න ඔය කතාව මේ අධිකුසලය මේ අනවිද්‍යා අව්‍යාපාදවල
ඉහළම ගුණය දයන ශික්ෂාව නොදන්න අයට හැමවිටම තියෙනවා වැහෙනෝ මාරයෙක් ඒ මාරයා දෙවැනි මාරයයි ඒ මාරය කියනවා අරතිය තෙරමන දැන් අරතිී වැැහුනම හුඟක් අය කියනවා අපි ඕ අපි නිවන් දකින්න ඕන තරම් පහසුකන් තියෙනවා අපි පන්සිල් රකිනවා එයා දන්නේ පන්සිල් රැකලා නිවන් දකින්න පුළුවන් තවයි ඊටත් වැඩිය පහත් මට්ටමට යන අරතිය හින්ද අධිකුසලය හඳුරන්නේ එයා හිතනවා ආමිෂ පින්කම් කරලා දන් දීලා මොනවහරි පින්කම් කරලා තමයි කවදාහරි නිවන් දකින්න පුළුවන්. අද බැරුණාත් කවදාහරි කවදාවත් එහෙම එකක් නැහැ ධර්මයේ. තේරෙනවද? දානියේ දන් දුන්නා කියේ දන් දීමෙන් විතරක් නිවනක් තියෙනවා කියලා නැහැ. ආමිෂ පින්කමකින් නිවනක් තියෙනවා කියලා නැහැ. සීල සමාධි ප්‍රඥා වැඩෙන්න ඕනේ මේ කියලා තියෙනවා. තේරෙනවද? ඒක පිළිගන්නේ නැති එක අරතිය. දැන් ඊට වැඩිය සිල් රැකලා නිවන් දකින්න යනවා. අදි සිල් රකින්නවා එහෙම ඒකෙන් නිවන ලැබෙනවා කියන. ඒකත් අර්ථය. සීලෙන් විතරක් නිවන් දකින්නවා කියන එකයි අර්ථය. නැත්නම් සීලයෙන් නිවන් දකින්න අනාගතේ නිවන් දකින්න උදව් වෙනවා පාරමිතාවක් වෙනවා කියලා සිල් රැකකට අර්ථය නෙමෙයි. වර්තමානයේ නිවනක් නැහැ. ඊළඟට දැන් හුඟක් අය වර්තමානයේ සමාව පැටලිලා තියෙන්නේ අර සමාධි ශික්ෂාවේදී. සමාධි ශික්ෂාවේදී අර අනභිඥා ව්‍යාපාද ලැබෙනවා, බුදුගුණ සීකරත් ලැබෙනවා, දෙවියන්ගේ ගුණ සීකරත් ලැබෙනවා, මොකක් හරි ජප කරන් ලැබෙනවා. ඔන්න ඕක ලැබුණට පස්සේ ඒක තමයි නිවන කියන එක තමයි දරුණුම රැවටීම, දරුණුම අර්ථය. වර්තමානයේ සමාජයට ඒක ගොඩාක් වෙලා තියෙනවා. ඒක නිසා මේ ධම්මපද සූත්‍රයේ කියන ධර්මකාරණා හතරම අන්තර්ගත වුණොත් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මාදිට්ඨිය තියෙන්නේ. එහෙම නැතුව අනභිඥා ව්‍යාපාද ලැබෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ තුන නිවන නෙවෙයි. එතන දුක නෑ තමයි. ඒ දුක නැති තැන තාවකාලිකයි. මේක තමයි මේ සූත්‍රයේ තියෙන අන්තර්ගතය. ඉතින් මේ පින්වතුන්ට මං හිතන්නේ හෙට දවසේ මම පැහැදිලි කරන්න දෙනවා මේ කොලේ තරම් එන්න හෙට ධර්ම දේශනාවේදී මේකේ වඩාත්ම වැදගත්. දැන් මම කියුවේ අනභිඥා අව්‍යාපාද කියන ඒවා තමන් ළඟ ලැබෙන අවස්ථා. ඒක මනුස්සකම තුලින්ම ලැබිලා තියෙනවා. හරියට මනුස්සත්වයේ අගයල ජීවත් වුණා නම් දූදරුවෝ හරියට පෝෂණය කරා නම් දෙමව්පියන්ට සංග්‍රහ කරා නම් පිදී උත්තම් පිදුවා නම් ඥාතීන්ට සංග්‍රහ කරා නම් ඒක තුලත් මේ අනවිද්‍යා ව්‍යාපාද මනුස්සයාට ලැබෙනවා. තිරසනුන්ට එහෙම ලැබෙන්නේ නැහැ. දෙවියන්ට මේ ටික මේ විදිහට ලබා ගන්න අමාරු. පුරන්න බෑ. මොකද නමුත් දෙවියන්ගේ තියෙන විශේෂත්වය තමයි අව්‍යාපාද කියන එක අඩුයි, අභිජ්ජා කියන එක වැඩි. ඔච්චරයි තියෙන වෙනස. මනුස්සයාට එහෙම නැහැ. අභිජ්ජා ගානට ඒකට සමානව ප්‍රතිඵලයක් විදිහට ව්‍යාපාද කියන එක ඇති වෙනවා. අභිජ්ජා ගානට ව්‍යාපාද ඇති වෙනවා මනුෂ්‍යයන්ට. දෙවියන්ට ව්‍යාපාදය අඩුයි, අභිජ්ජා තියෙනවා. ඒක හින්දා දෙවියන්ට ප්‍රේමය තියෙනවා. ඒ ප්‍රේමය වෙනස් වෙන එකක් නෙමෙයි. වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක හේතුව දැන් දෙවිය දික්කසාද වෙන්නේ කවුදා? එහෙම දෙවියෝ නෙමෙයි. ඒ කියන්නේ මොකද්ද? දික්කසාද වෙන්න නම් ව්‍යාපාදේ වුනේ. කරාද මලින්නේ අභිජ්ජාව. අවිද්‍යාව වලින් කසාද බඳිනවා. මිනිස්සු ටිකක් කල් යනකොට ඒක හැරෙනවා ව්‍යාපාදයට. එතකොට දික්කසාද. ඊට දැන් මිනිස්යාගේ දෙමව්පියන්ට දරුවෝ ලැබෙනවා. පුත්‍ර ප්‍රේමිය හටගන්නවා. ඒ පුතා නිකන් ඉන්නේ නැහැ ටිකක් කල් යනකොට පුතා තාත්තා වෙනවා. දුව අම්මා වෙනවා. දෙවියන්ගේ ඔහොම එකක් නැහැ. අවුරුදු කෝටි ගාණක් ගියා පුතා පුතාමයි. දුව දුව අම්මා. මෙනසක් ඒකින්ද ව්‍යාපාදයේ ගොල්ලන්ට ඇතිවෙන්න නැති වෙන විදිහට තමයි මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිස්යන්ට එහෙම නැහැ. ඒකින්ද මිනිස්සු දැනගෙන මේක මේ ධර්මයේ දැනගෙන ගියොත් බුදුහාමුදුරන්ගේ ශික්ෂා තුනෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් මිනිස්යන්ට නොදැන ගියොත් හතරමං වෙනවා අම්මයි. එහෙනම් මනුස්සත්වය මොකද්ද කියලා දැනගන්න වෙනවා. ප්‍රේමිය මොකද්ද කියලා දැනගන්න වෙනවා. ප්‍රේමය නිසාවෙන් ඇති වෙන
අමතර වාසිය මොකක්ද කියලා දැනගන්න වෙනවා. නැත්නම් වෙන්නේ අර ව්‍යාපාදයට හැරිලා මහා විනාශයකට පත් වෙන එක. ඒක දරුණු අකුසලයක් බවට හැරෙනවා. මේ ටික එතකොට තමන්ට උරුම වෙච්ච කරුණු දෙක මං කියා දුන්නා. නමුත් තමන්ගේ කාටවත් උරුම නෑ මේ සම්මා සතිය. රැකියාවල් කරා කියලා සම්මා සතිය ලැබෙන්නේ නෑ. පිටක් ඇයිදින් උයන ගමනුත් සිහියෙන් උයනවා. ඒ සම්මා සතිය ලැබුණා නම් මෙදහට ඔයගොල්ලෝ කොහේ ඉන්න ඕනද? මේ ඒකෙම අවුරුදු 10ක් විතර උයනකොට නිකම්ම සම්මා සමාධිය ලැබෙන්න ඕනේ නෑ. මේ සම්මා සතිය ආවොත් ඒක පුහුණුවක් වෙනකොට කාලයක් අවුරුද්දක් දෙකක් සම්මා සමාධිය ඉබේ. එහෙම තමයි ධර්මතාවය. එහෙනම් මේ කරුණ හතර එකහුණු මොකද වෙන්නේ? ආසෝවාන් වෙනවා. ඒ හින්දා හොරසෝවාන්කම් වැඩක් නෑ ධර්මයේ. මේ තියෙන ඇත්ත කතාව අපි ඉගෙන ගන්න බලන්න වෙනවා. එහෙනම් හෙට දවසේ අපි සාකච්ඡා කරමු සම්මා සති කියන්නේ මොකද්ද? ඒක ලැබෙන්නේ කොහොමද? අපිට ලැබුණා නම් කවදද ලැබිලා තියෙන්නේ? ලැබෙන්නේ නැත්නම් ඇයි ලැබුණේ නැත්තේ කියන එක දැනගත්තොත් මම හිතන්නේ අනිත්‍යයෙන් අනිත්‍යයි කරන භාවනා වැඩසටහනේ තේමාව වෙන්නේ සම්මා සති හා සම්මා සමාධි ලබා ගන්න ක්‍රමයක් උගන්වන එක තමයි. මේක පුහුණුවකින් ලැබෙන්නේ. ඒ පුහුණුව හැබැයි සමාධි ශික්ෂා විතරක් නෙමෙයි මේ ප්‍රඥා ශික්ෂාවයි. සම්මා සති සම්මා සමාධි දෙක අන්තර්ගත වෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුළ විතරයි. සමාධි ශික්ෂාව තුළ අන්තර්ගත වෙන්නේ සම්මා සමාධි විතරයි. තේරෙනවනේ? වෙනත් විදිහකට කියනවා නම් දැන් බෝධිසත්වය ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර යටතේ ඉගෙන ගත්තා රූපාවචර ධ්‍යාන හා අරූපාවචර ධ්‍යාන. මේවා සමාධි ශික්ෂාවට අන්තර්ගතයි. එතකොට ආලාර කාලාම අරූපාවචර ධ්‍යාන රූපාවචර ධ්‍යානයක ඉන්න කොටත් තිබුණා මේ ධම්මපද හතරෙන් තුනක්. ඒ තුන තමයි මෙන්න මේවා. ඒ කියන්නේ අරූපාවචර ධානයක ඉන්න ඕනම මිනිසෙකුට සමත භාවනාවක් දෙමු කළා නීවරණයටපත් වුණාත් ධානයක් නැතුණක් කමන්නේ නැහැ නීවරණයටපත් වුණාත්. එහෙම නැත්නම් මෛත්‍රී භාවනා කළා මෛත්‍රී චේතෝ විමුක්තිය ලැබුවොත් අන්න එතකොට තියෙනවා මේ ධම්මපද හතරෙන් තුනක්. ඒවා තමයි අනබිජ්ජා අව්‍යාපාද සම්මා සමාධි. සමත භාවනාවක් තුළ මේ ධම්මපද හතරෙන් නැති එක තමයි සම්මා සති. එහෙනම් සම්මා සතිය ලැබෙන ඒකායන ක්‍රමයේ තියෙන්නේ සතිපට්ඨාන භාවනාවක් තුළ විතරයි. ඒක තමයි ප්‍රඥා ශික්ෂා. එහෙමනම් දැන් මේ ධම්මපද හතර ගැන දන්නේ නැති අය හුඟා කොරට සෝවාන් වෙනවා. එයාගේ සෝවාන් කමේ තියෙන්නේ සමහර විට මේ පද හතරෙන් තුනයි. ඒ තුන තමයි අනවිඤ්ඤා අව්‍යාපාද සම්මා සමාධි. එහෙම සෝවාන් වෙච්ච කෙනෙක් තමයි හොර සෝවාන් කෙනෙක් තමයි ආලාර කාලා. වර්තමානයේ ගොඩක් ඉන්නවා බෞද්ධයෝ කියලා ආලාර කාලාමේ ගෝලිය. තේරුණානේ? ඒ අය කියනවා ඒක සෝවාන් කියලා. ආලාර කාලාමත් කිව්වේ ඔතන තමයි නිවන තියෙන්නේ. තේරුණානේ? නමුත් මේ ධම්මපද හතරෙන් තුනයි එතන තියෙන්නේ. එකක් අඩු. ඉතින් මේ පින්වතුන් දැනගන්න ඕන බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙ විදිහට මේ ධම්මපද හතර අපේ ජීවිතේට කොහොම හරි ලබා ගන්න. ලබා ගන්න නම් ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. මේ කරන්නේ දැනුවත් කිරීමේ දේශනා ටික. හෙටත් එතකොට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අනිත් සම්මා සති හා සම්මා සමාධි කියන්නේ මොනවද කියලා. මොනවද මේ ධර්මතා දෙකෙන් පැහැදිලි කරන්න බුදුහාමුදුරුවෝ? ඒක ගැන හෙට දවසේ සාකච්ඡා කරමු. ඉතින් අද දවසේ මේ විදිහට මූලික පැහැදිලි කිරීම කරා. ඉතින් හැකිතරම් දුරට තමන්ගේ ජීවිතය තුළ අර තමන්ගේ මනුස්ස ගුණධර්ම රැක්කේ තැන්වල තමන්ගේ දෙමව්පියෝ ගියා දීපු ආචාර ධර්ම රැක්කේ තැන්වල තිබුණේ මොනවද? අනවිජ්ජා ව්‍යාපාදයි. නැතුව මේ ලෝකයේ මිනිස්සු කියන විකාර තුළ තියෙන්නේ අභිජ්ජා ව්‍යාපාදයි. තේරුණානේ? ඉතින් රටින් රටකට ආවත් අර තමන්ගේ උරුමය රැකගෙන ගියොත් ඒක තුලින්ම තමන්ට මේ කියන කුසල් ස්වરૂපය ලැබෙනවා. අනභිජ්ජා ව්‍යාපාද ස්වરૂපය ලැබෙනවා.
ඉතින් ඒ ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඒ වගේම හෙට දවසටත් ඒ විදිහට ධර්ම දේශනාවට සහභාගී වීමට අපේක්ෂා කරන ලෙස ඉල්ලා සිටිනවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. හැම දිනම සිහිපත් කරන්න මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝ ප්‍රාර්ථනා කරන දෙයක් ඉෂ්ට කර ගැනීමවා. අපිටත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියන හැඟීමෙන් ආකාසට්ටාජ බොම්මට්ටා කියන ගාථාව කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරවන්න. ඒ වගේම මේ වගේ ඥාතීන් සිහිපත් කරලා ඒ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා, පරලෝ ජීවිත සාර්ථක කරගනීවා, අවසානයේ බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණ සාන්තිය මත්පත් කරගනීවා කියන උදාර හැඟීමෙන් යුක්තව ඉදම් මේ නාතීනං හෝතු කියන ගාථාව කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අවසාන වශයෙන් මේ සිදු කරගත් අවසීලම කුසල අනුභවයෙන් මේ සෑම දිනාටම මෙලෝදීම දිකුණුරින් දීර්ඝායස වගේම ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඔහොම වැඳගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛේ දීර්ඝායකෝ භව. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදාසොත්තේ භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදාසොත්තේ භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදාසොත්තේ භවන්තු තේ. අභිවාදන සීලිස නිච්ඡං වඩ්ඩා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු.